එතුකරන ධාමානුශාසනාව ගැන සිත ප්‍රබෝධමත් කරන දවස වගේම ජීවිතය ධර්මයට යොමුකොට සරුකොට ජීවිතයේ සැනසිල්ල ඔබ තුළ උදාපත් කරන මෙත්තෙන් පාමුණ ආරම්භ කරන්නට ගෞරව නමස්කාර පූරකව අදත් මෙත්තෙන් පාමුණ වෙනුවෙන් පිළිකරු ලබනවා ගම්පහමිරි සුවත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජනීය කැටවල හේමාලෝකනායක හාමුදුරන් වහන්සේව ගෞරවනීය මහා සංඝරුවන මෙහෙණින් වහන්සේ නමස්කාර පූර්වකව පිළිගෙන මෙත්තෙන් පාමුලේ ආරම්භක අවස්ථාවේ ධර්මානුශාසනාව වෙතට යොමු වෙන්නට සූදානම් වන මොහොතේ සිහිපත් කරනවා මෙවර ඓතිහාසික කූරගල පුදබිම පාදක කරගෙන net සිදු කරන්නා වූ කඨින මහෝත්සවය ලබන නොවැම්බර් මාසයේ සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ උතුම් කඨින මහෝත්සවයේ ඔබට ආලෝක පූජාව, ශබ්ද පූජාව වෙනුවෙන් දායකත්වය දරන්නට පුළුවන්. මොකද මේ කූරගල කඨින මහෝත්සවයක්, කඨින මහා පින්කමක් පැවැත්වෙන විශේෂ අවස්ථාවක්. මේ වසර දහස් ගණනකට පසුව එදා මහ රහතන් වහන්සේලා වැඩ සිටි පුණ්‍ය භූමියේ මෙලෙසින් කඨින මහා පුණ්‍යෝත්සවයක් පැවැත්වෙන පළමු අවස්ථාවේ නිසා ඔබට ආරාධනා කරනවා මේ පුදබිමේ නැවත ආලෝකය පින්කමේ කඨින මහෝත්සවයේ මහානීය පින්කම අතර පළමු පින්කම අට මහ කුසල අතර මහා පින්කම මේ කඨින මහා පින්කම. ඉතින් ඒ පොදබිමේ සිට කඨින මහා පින්කමේ ආලෝක පූජාවට, ශබ්ද පූජාවට දායක වෙනා තව බොහෝ දෙනෙකුට සතුටින් මේ පින්කමට එකතු වෙන්නට අවස්ථාව උදා කර දෙන්නට ඔබට හැකියාවක් තියෙනවාද? ඒ ආරාධනාව ඔබට කරන්නේ සඳහත් දායකත්වයේ ලබා ගන්නට. ඒ වගේම ගරු භණ්ඩ පූජාවට අපි මෙවර සිව්පසය තුළ බුදුරජාණන් වහන්සේ අනුදෙන වදාළ ආකාරයට ඔබට පුළුවන් චීවර පිණ්ඩපාත සේනාසන ගිලාම්පස කියන මේ සිව්පසයේ සේනාසන කියන කොටසට අයත් වන්නා වූ මහානීය කටයුත්තකට අතපවන්නට දායක වෙන්න. ඒ අවස්ථාවක් තමයි ගරු භාණ්ඩ පූජාවේදී හිමිවන්නේ. ඒ පිළිබඳ විස්තර දැනගන්නට ආලෝක පූජාවට, ශබ්ද පූජාවට දායක වෙන්නට 0.77 41 51 272 දුරකථන අංකයට කතා කරන්නට ඔබට ඇරියුම් කරමින් පූජනීය වන්දනීය ගැටමලි හේමාලෝක නායක හාමුදුරුවන් වහන්සේට ඇරියුම් කරනවා. මෙත්තෙන් පාමුල ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සරණමද ලෝක ස්වාමී වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට, ශ්‍රී සද්ධර්ම රත්නයට, ආර්ය සංඝරුවනට ඔබේ මගේ හදවතන වේවා, නමස්කාර වේවා. ඔබ හා මා මෙන්ම අප්‍රමාණ දිව්‍ය ප්‍රඥ සමූහයාද උතුම් තුනුරණ නැමේගත් සිද්ධත්වමයි. එබඳු දිව්‍ය ප්‍රඥ තරලාදී හැමට අපගේ පූජනීය ඇරයුම වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදත් සද්ධර්ම දේශනාවේ දේවතාරාධනාවට මේලෙසිනමි දායක වෙමු. ඉන්දු බල පාමින් ආහසින් වඩින දෙවිඳ නිබඳ ඔබ සතුටින් සිටිනා. තව සැනසෙන්නට දහමින් වඩින පවනත යොදවනු මැනවී තුටිනා. සංගේ කාමේත රූපේ ගිරිසිකර තටේ චාන්තලිං කේවිමානේ දීපේ රත්තේත ගාමේ තරුවන ගහනේ ගේහවක් තුම්හි කෙත්තේ බුම්මාචායන්තු දේවා ජලතල විසමේ යක්ඛ ගන්ධබ්බනාගා තිත්තන්තා සම්තිකේදං මුනිවර වටනං සාදවෝ මේ සුනන්තු. හද තුල මෙත් කරුණා ගුණ පිරුණා බුදු රජු ළඟ හැම දුක් ගිනි නිවුණා. සසර දියෝ සිත් නිවනට හැරුණා බුදු සිරිපා වඳිනෙමි මම තුටිනා. නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතු
ධම්මෝපනේසෝ සුගතප්පසත්තු තරණීච සංසාර මහන්වස්ස ප්‍රඥාසුරාදී නමස්සනියෝ රසෝ රසානං පරමෝති ලෝකේති. ලෝතුරා ධම්මේ අනන්ත සනසිල්ල හැම සනසිල්ලක්ම පරදවා අග්‍රභාවයට පත්වන සනසිල්ලයි. ඒ ධර්මයෙහි අග්‍රතම සනසිල්ල සොයා යන උත්තමයෙකුට ලැබෙන උත්තරීතර සැපේ තමයි උතුම් නිබ්බාන පරම සුවය. සුවය නතර සුඛිතතර සුවය කුමක්දයි කියා ඔබගෙන් ප්‍රශ්නයක් විමසුවොත් ඔබ සැබවින්ම දෙන උත්තරය නිබ්බාන සුවයෙන් සුඛිතතර වීම සොය අන්නතර අග්‍රයි කියා. ලෝතුරා ධර්මය ඔස්සේ අපට ශ්‍රී සද්ධර්මය කොටස් කරගත්තොත් පරියාප්ති ධර්මය, ප්‍රතිපත්ති ධර්මය, ප්‍රතිවේද ධර්මය කියලා මේ ධර්මය තුළ අන්තර්ගත කරුණු වර්ගීකරණය කරන්න පුළුවන්. පරියාප්ති ධර්මය කියලා කියන්නේ ශ්‍රද්ධාව ඔප්නම් වන අපේ ජීවිත පින්කම් වලට නැඹුරු කරන උත්තරීතර ධර්ම කොටසක්. මෙලොව ජීවිතයේ ආලෝක වෙනුයි, මෙලොව ජීවිතයේ සැපේ සතුට වෙනුයි දේශනා කොට වදාළ, ලෞකික අභිවෘද්ධිය වෙනුයි දේශනා කොට වදාළ සියලුම ධර්ම කොටස ඒ පරියප්ති ධර්මය වෙනුයි වෙනුයි වෙනවා. ශාසනය ගත්තත් පරියප්ති ශාසනය කියලා ඒ පරියප්ති ධර්මය හඳුන්වනවා. ඇත්තෙන්ම ශාසනය යනු අනුශාසනාවයි. එනිසා මේ ශාසනය පිළිබඳව එහෙම නැත්නම් පරියප්තිය පිළිබඳව අනුශාසනා කරන භාග්‍යවතුන් වහන්සේ ඒ ධර්මයේ ඔස්සේ විවිධ පින්කම් වල ආනිසංස පැහැදිලි කරමින් පව්කම් වලින් නිදීමේ ලැබෙන අධ්‍යාත්මික පරිවර්තනය තුරහීනා වූ සතුට ආදිය ගැන දහම් කරුණු විවරණය කොට වදාරනවා. ඊළඟට නිබ්බාන මාර්ග ධර්මයේ විස්තර කරන්නයි ප්‍රතිපත්ති ධර්මයේ දේශනා කරන්න. නැත්නම් ඒකට කියන්නේ ප්‍රතිපත්ති ශාසනය. ඒ ප්‍රතිපත්ති ධර්මය තුළ මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්මයේ ප්‍රතිපත්තිය වශයෙන් රකින්න. ඒ වගේම සප්ත විසුද්ධි ධර්මයෙන් හිත පිරිසුදු කරගන්නා පිළිවෙල, ඒ වගේම බෝධ්‍යංග ධර්මයෙන් පූර්ණේ කරගන්නා පිළිවෙල ආදිය පැහැදිලි කොට දේශනා කරන මාර්ග දර්ශනය තමයි ප්‍රතිපත්ති ධර්මය කියලා කියන්නේ. එතකොට පරියප්ති ශාසනයේදී සිතකට සතුට සැපේ ලැබෙනවා. සුඛෝ පුඤ්ඤසෝච්චයෝ කියලා වදාළ පින්කම් කළාම සිත සැපයෙන් උසස් වෙනවා. ඒ කියන්නේ එතරම් සැපයක් තියෙනවා කියලා. දැන් ඊළඟ පියවරට ගත්තොත් ධ්‍යාන මාර්ගයේ වඩනත්ට පීති සුඛ දෙක පවතින බව පින්වත් ඔබ දන්නවා. විතක්ක විචාර පීති සුඛ එකඟතා කියන දර පීති සුඛ කියන ලෞකික උපරි සුභ ඉන්දනයන් ධ්‍යානයේ ලැබෙනවා. එතරම් සැපයක් තියෙනවා. නම් ඊළඟට මොකද වදාරන්නේ? ප්‍රතිවේද ධර්මය. ධර්ම මාර්ගයට බැසගත් කෙනෙකුට එයා සැබවින්ම ධර්මයේ හිටිය තුල ඥානය පිහිටවනවා. නැත්නම් ධම්මට්ටි ඥානය ලැබෙන්නට නම් සෝතාපන්න තත්ත්වයේ සිට අරහත් ඵල තත්ත්වයේ දක්වා වගේම අනිමිත්ත ඒ වගේම අපරිහිත ශුන්‍යතා ආදී වශයෙන් ප්‍රවේද කොට දක්වන නිබ්බාන සෝයිදී ඇති වෙන උත්තරීතර සැපේ අර කිව්ව සැප දෙකට වඩා ප්‍රයි. එනේ සැපත කෙරෙහි නැමී ගත්ත සිත්ති උතුමන්ත ධර්මයේ තරම් වටිනා ඖෂධයක් වෙනත් ඇත්තේම නැහැ. එනිසා ඒ තුළ දෙවියොත්, ප්‍රත්‍යොත්, මනුෂ්‍යයොත්, නාගසුපත්නාදීනොත් රැඳී ගත් විට ඔවුන් නවතින්නේ ඔනේ සෝය සොයාගෙන ඉදිරියට ඇදෙනවා. පින්වත් අපි මේ දිනවල අපිට සාකච්ඡා කරමින් ඉන්නේ, අසමින් ඉන්නේ මහානාම ශාක්‍ය වෙනුවෙන් දේශනා කොට වදාළ අනුස්සති හයෙහි ධම්මානුස්සති කියන මේ ධර්ම කොටසයි. එවැනි වටිනා ධර්ම කොටසයකට ධර්ම දානයක් වශයෙන් අද දායක වෙන්නේ රාගම වටුවත්තේ
ප්‍රතිමාවතේ අංක 417 දෙක දරණිවසෙහි පදිංචි සදහවත් WA අනුමාකාන්ති පිනවත් මහත්මිය ඇතුළු සම්බුදු ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසයි. එම සදහවතුන්ගේ ප්‍රාර්ථනා බලාපොරොත්තු රාශියක් මේ ධර්ම දානමේ පින්කම තුළින් උපදින මහ ආනිසංස බලය ආයෝජනය කරලා ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ පවිත්‍ර චේතනාවන්ගෙන් යුක්තව එම අනෝමාකාන්ති පින්වත් මහත්මිය එහෙමත්නම් අපි දියණිය කියමු සම්බුද්ධ ශාසනයෙහි භාග්‍යවතුන් වහන්සේ සිව්වනක් දරුවෝ ඉන්නවා, භික්ෂු දරුවෝ, භික්ෂුණී දරුවෝ, උපාසක දරුවෝ, උපාසිකා දරුවෝ. එන් විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාට නම් පුත්‍ර කියලා වචන පාවිච්චි කරන තැන් ඔබට මතකයිනේ. බුද්ධ පුත්තන්නවාම පුත්‍ර කියන වචනය ස්ත්‍රී පුරුෂ ද්වක්ෂයේම ඉතිහාසයේ යෙදලා තියෙනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකා භික්ෂුණී ශ්‍රාවිකාවන්ට පුත්‍ර කියලා වචන පාවිච්චි කරන්න පුළුවන්. එතකොට උපාසක දරුවන්ට එහෙමයි, උපාසිකා දරුවන්ට එහෙමයි. ඒ දරුවෝ කියන දහදකම එනිසා අනුමාකාන්ති පින්වත් දියණියක් ශාසනයේ තීතාමත්ම ලෙන්ගතු ශ්‍රද්ධාවෙන් යුක්ත බුදු දරුවෙක් බුදු දියණියක්. ඉතින් එතුමියගේ ප්‍රාර්ථනා සමෘද්ධත්වයේ වෙනුණු අපේ ධර්ම ප්‍රීතියෙන් පහළවන සිත නමාගෙන ඒ ප්‍රාර්ථනාවන් පින්දීමේ අපේක්ෂාවත් අපි ඇති කරගන්නවා. පින්වත්නි, භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ධර්ම සාකච්ඡාව යෝගීම සදහ ගුණේ පිහිටාගෙන ඒ පින්කම් කිරීමේ ආනිසංසයත් පිළිබඳව සිහිපත් කරන කාරණයකින්ම ධර්ම දේශනාවට පිළිසුනක් තමයි කියලා හිතමු. ඒ තමයි අංගුත්තර නිකායේ ඇතුළත් වෙන වටිනා සූත්‍රයක් වෙන සම්බෝධි වාර්ගයේ නන්දක සූත්‍රය කියලා. ඒ නන්දක සූත්‍රයේදී නන්දක හැමදෙරුවෝ උපස්ථාන ශාලාවට රැස් වෙලා භික්ෂුන් වහන්සේලාට දහම් කතාවක් දේශනා කරනවා. හරිම ලස්සන දහම් කතාවක්. ඒ දහම් කතාවෙන් හැමෝම සතුටු වෙනවා. ඔය හැටි භාග්‍යවතුන් වහන්සේ හැන්දෑවේ විවේකයෙන් අවදි වෙලා නැත්නම් නැගිටලා උපස්ථාන ශාලාවට වඩිනවා. ඇතුළේ නන්දක හැමදෙරුවෝ රසවත් දහම් කතාවේදීලා වැඩ ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේට අහන්නට ලැබෙනවා උන්වහන්සේ කුටියෙන් එළිය වැඩින්නේ මේ වෙලාවේ උපස්ථාන ශාලාවේදී. භාග්‍යවතුන් වහන්සේ අතරමැදින් වටිනා කතාවක් නම් ගෙරෙන්නේ එතෙන්ට ඇතුළු වෙන්නේ නැති සිරිතක් තියෙනවා. ඒ කතාව අවසන් නතර වූ ඇතැම් විට පැය ගණනක් රාත්‍රී කාලයනක් භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉඳලා මේ අවස්ථාවත් එහෙම එකක්. සෑහෙන වෙලාවක් භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව එළිය වැඩ ඉන්නවා. උන්වහන්සේ මේ කතාවට ධම් කතාවට සවන් දෙනවා. ධම් කතාවට සවන් දීලා උන්වහන්සේ අප්‍රමාණ සතුට භෝග කිවිදිනවා. දැන් ගුරුවරේ තමන්ගේ ශිෂ්‍ය දරුවන්ට උගන්වලා කියලා තමන්ම උගන්වපු තමන්ම ලබා දුන් දක්ෂතාවයන් තුළ ඒ දරුවෝ මේ ශාස්ත්‍රීය ලෝකයේ ජය කෙහෙළි නංවනවා දැනෙනකොට ඇහෙනකොට ඒ ගුරුවරයා කොච්චර ලොකු ආඩම්බරයක් විඳිනවා. ආරංචි ඇහුවත් ආඩම්බරයක් විඳිනවා, සතුටක් විඳිනවා. ඒ මගේ ගෝලේ ඇද නැතුව හරි සන්තෝෂයෙන් ඉදිරිපත් කරනවා. ඒ වගේම ශිෂ්‍යොත් එහෙමයි. මම අවල් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. මම අවල් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්. තමන්ගේ විද්‍යාලයේ ගෞරව පිළිගන්න තමන්ගේ ශාස්ත්‍රීය දුන් ගුරුවරු ගැනත් සිහි කරනවා. මම අවල් ගුරුවරුන්ගේ හැම නිගණ තියාගත්තා. ඉතින් බලන්න භාග්‍යතුන් වහන්සේට කොච්චර සන්තෝෂයක් ඇති වෙනවද ඇද්ද දහම් කරුණු කතා කියා දීලා ප්‍රතිපත්ති වලින් පිහිටවලා දක්ෂතා ලබා දීලා බණ කියන්න අවස්ථාව ලබා දීලා සතුටු වෙනකොට කොච්චර සන්තෝෂයක් තියෙනවා. සන්තෝෂය දැන් අපි දසුනක් වශයෙන් ප්‍රායෝගික ජීවිතේ මම කරුණක් මතක් කරන්න අපි මේ net fm ගුවන් විදුලිය ගැන බැලුවම මේ රටේ වියක් දේශකයන් වහන්සේලා කරලියට ගත්තේ එළියට ගත්තේ net fm ගුවන් විදුලියමයි කියලා කිව්වොත් ඒක කිසි වරදක් නෑ. මේ රටේ අද වෙනකොට දීප්තිමත් වෙච්ච මෙහෙර විහාර භූමි තියෙනවා නම් ඒ වාට සවිය ශක්තිය දෙන්න අර දේශකයන් වහන්සේලා ලෝකෙට අඳුන්වලා දීලා උන්වහන්සේලාගේ දක්ෂපක්ෂකම් ලෝකයට බෙදා හරිනකොට ඒක දිහා පැත්තකින්දලා බලාගෙන පෙත්තසෙන් ගුවන්විදුලි සභාපතිතුමන් ඇතුළුකට ගත් අධ්‍යක්ෂ මණ්ඩලය ඔගේ මෙහි සහෝදර පුතනෝරු දියණිවරු කොච්චර සන්තෝෂ වෙනවද? අනේ අපට හරි සන්තෝෂයි, අපට හරි සන්තෝෂයි. දැන් මේ වෙනකොට යලි පිබිදෙන කූරගල ගැන නිරතුරුව කතා කරනවා. අපි වතුර කුමරුනි පූජනීය ධම්මරත්න ස්වාමීන් වහන්සේට සවි ශක්ති ලබා දීලා අහුමුළු වෙච්ච අඳුර වෙලා තියෙන තැන්
අපට අහිමිලා යගිය තැන් නැවත උපනගන්නට දරණ වෑයම තුළ කොච්චර සන්තෝෂ වෙනවද. ඒ වගේම අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ ආරම්භ කරන සියලුම ආගමික ආයතන මේ වෙනකොට පිච්ච උයන අදළු කොටගත් මේ කරුණ සංවර්ධනය කරන්න උන්වහන්සේලා වටදාන් දුන්නා දීලා ලෝකෙට අඳුල්ලා දීලා කරපු මෙහෙවර කොච්චරද. ඒ අතරත මේ භූමිය ගැන මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මේ වසර ගණනාව තුළ පුංචි පොල්ලක් කුටි කරඳිලා ඉන්න කාලේ තමයි මේ ධර්ම දේශනාව පිළිවෙල ආරම්භ කරන්නට මට ආයතන වෙනින් අපේ වරුණ පුතා මුලින්ම ආරාධනා කළේ. දැන් දසවදකට පෙරහා අද මේ භූමියේ ක්‍රමක්‍රමයෙන් ගොඩනැගෙන සංවර්ධනය ගැන බලලා කොච්චර සන්තෝෂ වෙනවද. අපිට යම් යම් පුංචි පුංචි දක්ෂතා තිබුණා ඒවා යම් කිසි මට්ටමකට ඉහළට ගේන්න අත දීලා ආපහු හැරලා බලලා මේ කොච්චර සන්තෝෂ වෙනවද. ඉන්නකට අනිත් පැත්තෙන් පින්නත් මේ මා සිහිපත් කළ නොකළ සියලුම සංගරුවනට අපෝපස්ථාන කරන සිව් පිළිස ආශිර්වාද කරන සිව් පිළිස පොඩ තරම් නම් සතුටක් තිබිලාද. අපි හාමුදුරු බණ කියන්නේ අහලා කවිය දීලා ශක්තිය දීලා සතුටක් පිළිනවා. එතකොට ලෞකික මට්ටමේදී වුණත් අපි මෙහෙම නැයි මගේ භාග්‍යතුන් වහන්සේට මන තරම් සන්තෝෂයක් නන්දක හාමුදුරුවන්ගේ ධර්ම දේශනාව තුළ ඉඳිලා ඇත්ත නේද. දැන් මේ මොහොතේ අප ධර්ම දේශනා කරනකොට අපේ දායක දායිකාවෝ සාවුක සාවිකාවෝ විවිධ සතුට කොච්චර භාග්‍යතුන් වහන්සේ හිතේ කොච්චර ලොකු සතුටක් කොයි මගේ ශිෂ්‍ය පුත්‍රයෙක් බල කියන්නේ කියන අදහස මගේ ශිෂ්‍ය පුත්‍රයන් තමන් දැන කියාගත්තල අනිත් පැයට මෙර හදලා දීලා ඇත්ත ගනුමින් සම්හත් කරගෙනක ගුණෙන් සම්මත කරමික මගේ එකම බලාපොරොත්තු වයි කියලා පරිගමනක බලාපොරොත්තු වයි ඉෂ්ට වෙන්නේ බලාපොරොත්තු වයි ඉෂ්ට වෙන්නේ එක බලගෙන විතරක් නෙමෙයි රත්තරන් දරුවෝ ගැන මව්පිය බොහෝ දුක් පීඩා විඳිනවා වේදනා මාන්ජ වෙනවා කැපරෙනවා යම් තැනකට පැමිණ වල කර සියවලින් කියවර විභාගයක් සමත් වෙනකොට පුදුම තරම් සන්තෝෂ වෙනවා මාත් එක්ක මොනි දරුවෝ බලාපොරොත්තු ඉෂ්ට කළා කියලා කොච්චර සන්තෝෂ මෞර්තිය බලාපොරොත්තු සැලකී ඔල්පිකිඳිකෝ බිඳදානෝව දෙන්නේ අම්මා තාත්තගේ ඇහි හඳුලක් උපදනවා නම් ඒ සත්වක තාපයක් පවත්වන්න කියා ගන්න ඕනේ. ඔබ ඉන්නේ දුක් තුන පේවාට ඔබ ශක්තියක් දීලා ආශිර්වාදයක් වෙනවා නම් අම්මගේ නිතේ සතුට හඳුලක් නැගෙනවා. ඒක ඔබට රන් දන්දලක් වෙනවා. රන් පරසක් වෙනවා ඔබේ බලාපොරොත්තු කරන් යන්නට. භාග්‍යතුන් වහන්සේත් එහෙමයි. ඒ නිසා අපි භාග්‍යතුන් වහන්සේගේ චරිතය ගැන කරුණු ඉගෙන ගන්න අතර සන්තෝෂ භාවයටපත් වෙන බෙදෙන ජීවිතයට සහ සම්බන්ධ වෙන කරුණු ගැන කතා කරනවා. දැන් නන්ද කහම්දුරන්ගේ දේශනාව අතරමඟ නවත්තන්න හිතුනේ නෑ භාග්‍යතුන් වහන්සේට. සියලුම සාකච්ඡාවට පය ගණනක් ගත වුණා. ආදරෙන් ආශාවෙන් ආගෙන ඉන්නවා. සාකච්ඡාව අවසන් වුණාම උන්වහන්සේ කාර්යල දොරට තට්ටු කරනවා. ඒකත් පාවීක පෙර දවසක් තමයි කළේ ඇති. හදිච්ච කෙනෙකුගේ වටිනා සාරිත්‍ය ධර්මයක්. දොර ඇරලා තිබුණා ගෙදරට එනකොට මොනවහරි සද්දයක් කරලා යන ගැටියක්. දොර ඇරලා තිබුණා නිකට කුටියකට වේවා පෞද්ගලික කටයුතු වල ඉඳන කාමරයකට වේවා කෙනෙක් ඇතුල් වෙනකොට අම්මා තාත්තා වුණත් එහෙමයි. දරුවෝ වුණත් එහෙමයි. සහෝදර සහෝදරිය වුණත් එහෙමයි. ආගන්තුකයෝ වුණත් එහෙමයි. ඒ සිරිත පුරුදු කරගන්න. අපේ පරණ කාලේ නම් දොර ළඟට ඇවිල්ලා ගෙදර කවුද කියලා කතා කරන සිරිතක් තියෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේ අනතරන් විනය ගරුකද කියලා බලන්න. මම ඔය ඔක්කොම වෙහෙර විහාර මට දෙවිත් ඒවා මං ඉතිනෝක කතා කරලා යන්න ඕනද මට ඔය තැනකට යන්න වරප්‍රසාදේ ඓතිහාසිකම තියෙනවා කියලා කඩා බිඳගෙන යන්නේ නැහැ. කඩා බිඳගෙන යන්නේ නැහැ. අමතනක එහෙම නැත්තම් තමන් පැමිණි බව සැලකරමින් කවහරි ඔබ පිළිගන්නකම් කවුද කියලා හොම කවුද එන්න කියලා හැම කවුද කියලා හොම ඒකට උත්තර දීලා එන්න කියලා කිව්වොත් එන්න. එතකොට ආව කියන්නේ වරිමින් මේ විශේෂාගන්තුකයෙකුට අමු අලුතෙන්ම ඇතුළු වෙන කෙනෙක් ගැන මේ කතා කරන්නේ. විභාග දොරන්නේ කාර්ය දොර තාප්පු කළා. චුනහන්දර ඉක්මනින් දොර ළඟට ඇවිල්ලා බලනවා කවුද? බුදුහාමුදුරුවෝ. භාග්‍යතුන් වහන්සේ වඩින්න භාග්‍යතුන් වහන්සේගේ ආදරයෙන් වඩා ඉඳවල ආශ්‍රයම් පරවල වඩා ඉඳවල අවසන් වුණාම භාග්‍යතුන් වහන්සේ වදාරනවා නන්දක ඔබගේ දීර්ඝ ධර්ම පරයය මේ ස්වාමීන් වහන්සේට හොඳට වැටහුණා. මට තේරෙනවා ඒක හොඳට වැටෙන විදිහට දේශනා කළා. අපි ආසයෙන් දිනන්ති ඕනම ගැඹුරු ධර්ම කාරණයක් පුළුවන් තරම් තේරෙන භාෂාවෙන් කතා කරන විලාසයේ
සායක දායිකාවන්ට ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට යමෙක් තෝරලා දෙනවා නම් ඒ බණ හඳ හරියටයි. අනේ ගැඹුරු බණක් එනට හරිය සරලව තේරුණා අපේ හඳුරුවනේ. කියන අවස්ථා ස්වාමීන් හඳ ලැබෙනවා. ඒක ස්වාමීන් වහන්සේට ලොකු සන්තෝෂයක්. ගැඹුරු බණක් ගැඹුරින්ම දේශනා කළොත් ශාස්ත්‍රීය වචන පාවිච්චි කළා ගැඹුරු පාළි භාෂාව පමණ පාවිච්චි කළ දේශනා කළොත් වැටෙන්නේ නැහැ මොකද කියලා. එතන ස්වාමීන් වහන්සේලාට විස්තර කරපු ආකාරය අනුව හොඳට වැටුණා කියලා කියනකොට ඒ ශ්‍රාවකයෝ කියන ඩොක්ටර් තමගේ ගුරුවරයා මේ මමත් අහගෙන හිටියේ ඒගේ ධර්ම කාරණා මටත් හුඟක් දේවල් හරි පහසුවෙන් වැටුණා. මේ තමම උගන්නපු දේවල් ඒ මොකද ගෝරයාව අගේ කරන්නේ. ගෝරයාව අගේ කරන්නේ. හැමෝම මේ අගේ කිරීම කියනක හරි වැදගත් පින්වත්. අගේ කිරීම කියනක වැදගත්. ගෙදර දොරක් අපි හුඟ දරුවෝ කියනවා අතුගල් සුද්ධ කරන් බිරිඳක් ගෙදර ලස්සන අලංකාරවත් කියාගන්න කැමති. අද තියෙනවට හෙට පුඩු සෙට් එක වෙනත් පැත්තකට මාරු කරලා තියන්න කැමති. කුස්සියේ බඩු මොට්ටු එක අද තියෙනවට හෙට වෙනත් කලාවකට තැම්පත් කරන්න හරි ආස. ඉතින් අගේ කරන්න ඕනේ. ස්වාමී කරන්සා අද පුඩු සෙට් එක හරි ලස්සනයි මේ පැත්තට හරවලා තියෙන එක හොඳයි. ලොකු ඉඳපුත්තාව වගේ. අන්න බිරිඳ එතකොට ඊළඟ දවසේ තව ටික දවසක් ගිහින් තවත් කලාවක් එකතු කරනවා. මොකද ඇගෙීමකට ආසන දිගරෙක් නැහැ ලෝකේ. හැමෝම ආසයි ඇගෙීමකට. දරුවෙක් ගෑද්දර කතු කරලා තියෙන හැම අපි හිතමුකෝ තව ටිකක් දුුවිලි කියනවා. වැඩි ටික හරියට නමන රැක්කේ දාලා නැහැ. නමුත් මේක පොතක මම කිව්ව සැන්ඩ්විච් ක්‍රමය භාවිත කරන්න කියලා. සැන්ඩ්විච් ක්‍රමය එක හරි වටිනාකමක් පිළිබඳ. ඉතලම ඕනම දුර්වලකමක් තියෙන කෙනෙක් හොඳක් කියන්න ඕන ඉස්සල්ලා. දැන් හොඳ කියලා ඊළඟට අ කුංචි දුර්වලකමක් තාපෝ කියන්න ඕනේ. දැන් හොඳ කියනකොට හිත පිමිදිලා ආගෙන ඉන්නවානේ. ඒතර දුර්වලකම ළඟ ඒක කිව්වයි කියලා කෝපයක් එන්නේ නැහැ. මොකද හොඳක් කියලානේ. දැන් අර දුර්වලකම කියලා ඕක හදාගත්තාම ඔයාට තව ලස්සන වෙන්න පුළුවන් කියලා ආයි අගේ කිරීමක් කරන්න නගන. ආයි අගේ කිරීමක් කරන්න ඕනේ. ඒ නිසා සෙන්ඩ් එකත් එහෙමනේ නේද? මමකට වෙනත් වෙනත් දේවල් දාලා පිටි දෙකක් දෙපැත්තෙන් දෙන්න අපි පාවිච්චි කරගන්න ඉතින්. හරි ආසයෙන් පාවිච්චි කරනවා. නොකන දෙයක් වුණත් එළවලු පෙත්තක් අම්බලා මේකට තියලා දුන්නොත් කනවා. එළවලු කව ගන්න බැරි කෙනෙකුට සෙන්ඩ්විච් එක ඇතුලේ එළවලු දුන්නම කනවා. අනේ වගේ අගේ කරන එක හරියට උටා මේ මෙතන ඇඳුම් ටිකක් නවලා තිබ්බනම් මොන වඩාත් ලස්සනයි මං හිතනවා ඊළඟ දවසේ ඔක්කොම විසන ඇඳුම් ටිකක් පැටි එක නවලා තුවාවි අන්න පින්නන්ති අගේ කිරීම ගුරුවරේ කැමලෑම පියවරෙන් පියවර ශිෂ්‍ය අගේ කරනවා සවිය දෙනවා වීර්ය දෙනවා අපි ජීවිතේ යම් තැනකට අද පැමිණලා තියෙන අපට අපේ අම්මා අක්කලා අයියලා අපට සවිය දුන්නා කාන්තන් මේසේ පුටුව අල්ලන්න නැගිටලා නැත්නම් අම්මගේ තාත්තගේ අයියගේ අක්කගේ අත් දෙක අල්ලගෙන පළවෙනි අරියදිනුට හතයි ආයතනියස මහතයි හතයි විභාගික නැහේ තවනහේ ශිෂ්‍ය දරුවන්ට ලපටියන්ට හතයි හතයි කියලා දුන්නේ නැහැ බලන්න කොච්චර වටිනවද කියලා භාගික නැහේ සමස්ත ධර්මයේම තියෙන්නේ බොජ්ජංග ධර්ම තුල හතේ ධර්ම තුල සත්‍ය බොජ්ජංග තුල ඉතින් උන්වහන්සේ බොජ්ජංග වඩවන්නට අවශ්‍ය කරන තවත් එක කොටසක් තමයි මේ අගය කරන්නේ හරි හොඳට නන්දක වැට උනා බලන්න එහෙම ඇගීමක් කරලා කියනවා මේ වැටුණා තමයි හැබැයි මම මේ බාහිර දොරකොටුවේ ඉදී කතාව අවසන් වෙනකම් බලාපොරොත්තු වෙන්නේ මගේ පිටත් වෙදෙනවා මගේ පිටත් වෙදෙනවා අවනාවකට නෙමෙයි නිකන් ඒ තරම් මේ දේශනේ දීර්ඝයි කියලා එක පවන් සිද්ධ වුණා කියලා හිතලත් නෙමෙයි නමුත් නන්ද කම්රන්ට ලැජ්ජ හිතුණා අනි ස්වාමීන් වහන්සේ භාග්‍යතුන්හන්සේ කොහොම ඉන්නේ බාහිර දොරකොටුවේ වැඩි ඉන්නවා කියලා දන්නවා නම් අපි මෙතෙක් දීර්ඝ දේශනාව සාකච්ඡාවක් කරන්නේ නමුත් ඔබ හන්දේ අපිට වදා කරලා තියෙනවානේ පිරිසක් එකතු වෙච්ච තැන කරුණු දෙකක් මොකද්ද එකක් ධර්ම කතාවක් කරන්න එහෙම නැත්නම් ආර්ය තුෂ්ණින් භාවයෙන් ඉන්න බඩ කරුණු දෙක දැන් බාගිතුන් හන්දේ වදා කරන ඔව් මං සන්තෝෂ වෙනවා ඔබ හන්සලා මෙවැනි ධර්ම කතාවකින් කල්ගත කරලා දෙක මට තවත් කාරණාවක් ඔබ හන්සලාට විස්තර කළොත් හොඳයි කියලා හිතෙනවා නන්දත බුද්ධ ශ්‍රාවකේ පොදුවේ කියනවා භික්ෂුන් වහන්සේ නම දැන් මේ බෞද්ධලක තනක භික්ෂුන් වහන්සේලා ඉතන මෙතන වැඩි හිටියේ එතකොට අපි ඒක ආදේශ කර ගන්නවා යම් කිසි බෞද්ධ ශ්‍රාවකෙක් බොහොම ශ්‍රද්ධාවන්තයි හැබැයි සිල්වත් නැහැ ඒ නිසා ඒ ශ්‍රාවකයා අසම්පූර්ණ කෙනෙක් බාහිර වශයෙන් පන්දල් දනබුල සුදු වැඳගෙන ගෙදර බුදු කුටියක් හදාගෙන ඒ සරහවක් කටයුතු කරනවා නමුත් පින්කමකට ආධාර කරන්න කිව්වොත් ශ්‍රද්ධාවෙන් ආධාර කරනවා. නමුත් ඒ ධනෙ උපවදන ක්‍රමය ධාර්මික නැහැ කියන සිල්වත් නැහැ කියන එක. එතකොට
ඒ ශ්‍රාවකයා කල්පනා කරනවා මම කොහොමද මගේ මේ වරදින් අත්මිදිලා සිල්වත් වෙන්නේ කියලා කල්පනා කරමින් යා සිල්වත් භාවයට පත් වෙන්න ඕනේ. එතකොට ඔන්න එයාලා දැන් ශ්‍රද්ධාවත් ඇති වෙනවා අර දුසිල් භාවයක අත්මිදිලා සිල්වත්කමත් ඇති කර ගන්නවා. ඒ කාරණෙන් ඒ ශ්‍රාවකයා සම්පූර්ණයි. ඊළඟට ඔන්න කිනාද දෙවෙනි කාරණාවක් විතර කරනවා. නන්දක යම්කිසි ශ්‍රාවකෙක් ශ්‍රද්ධාවන්තත් වෙනවා සිල්වන්තත් වෙනවා. නමුත් ආධ්‍යාත්මික චිත්ත සමතයක් නැහැ. එයා භාවනාවට කැමැත්තක් නැඹුරුවක් නැහැ. ඒක ඔබටත් ඔබ ගැන ඔබ ඉන්න තැන ගැන ඔබ සංවර්ධනය කරගත යුතු ආධ්‍යාත්මික තලයන් ගැන අවබෝධ කරගන්නත් මේක හොඳ කාරණාවක්. දැන් වෙනත් ඔබ දන්නවනේ අපහට නුවණ ලැබ දෙන දෙකරුණක් ඇත. සමතයි විදසුනයි යනු වෙන්නේ හැදින්වෙත. අපට ඥානය ලබා දෙන ප්‍රඥා ලබා දෙන ක්‍රම දෙකක් තියෙනවා. සමත භාවනාව සහ විදර්ශනා භාවනාව. සමතය විදසුනේ යනුවෙන් හැදින්වෙත. සිත තුළ සමත ගතිය ඇතිකොට කරලත් ඇත. විදසුන් නුවණ තුළ නිවනයි ලද යුතුයි. විදර්ශනාව තුළ තමයි නිවන ලැබෙන්නේ. නිවන් දකින්න විදර්ශනා කරන්න ඕනේ. විදර්ශනා කරන්න නම් ඒකාග්‍ර වෙච්ච ධ්‍යාන චිත්තයක් නැත්නම් සමාධි චිත්තයක් හදා ගන්න ඕනේ. මේ භාග්‍යතුන්ගේ දෙවෙනි කොටසින් තවත් එක කොටසක් මත කරනවා. ශ්‍රද්ධාවන්තයි සිල්වන්තයි නමුත් බොහෝ දිනකට චිත්ත සමතේ නැහැ. භාවනාවට නැඹුරු වෙලා ධ්‍යානාංග වඩන්නට කැමැත්තක් නැහැ. කැපවීමක්. ඒත් හිතනවා මම බොහොම ශ්‍රද්ධාවන්තයි සිල්වන්තයි නිසා මට නිවන් දකින්න පුළුවන්. ඒක ලොකු අනුපාතයක්. නැහැ චිත්ත සමතේ හදන්න ඕනේ. එතකොට එයාට දැනෙනවා යම් යම් ධර්ම කාරණා අහලා සම්බන්ධ කිලි බෑ කියනවනේ චිත්ත සමතේ නැත්තම්. නැත්නම් සමත භාවනාවක් කොහොමද කිය සමත භාවනාව හදා ගන්න කියලා ධර්මයේ දැන කියාගත්තු කර්මස්ථාන ආචාර්යවරුන්ට ලං වෙලා එමු නැත්තම් බුදුබණ පොතේ නිවැරදි බුදුබණ පොත කියවලා භාවනාංශයට අදාළ කරුණු අධ්‍යයනය කරලා එයා චිත්ත සමතේ හදා ගන්නවා. දැන් එතකොට එයා සම්පූර්ණ ශාන්තේ කරුණු තුනකින් සම්පූර්ණයි. පළවෙනි එකේනා කරුණු දෙකකින් සම්පූර්ණයි. දෙවෙනි එකේනා කරුණු තුනකින් දැන් සම්පූර්ණයි. දැන් අවිතරහදී තවත් කාර්යාවක් විතර කරන නන්දක. හැබැයි මේ දෙවෙනි පුද්ගලයා බොහොම මතක තියාගන්න විදර්ශනා ඥානය ලැබලා නැහැ. තුන්වෙනි එකේනා ගැන මේ කතා කරන්නේ. ශ්‍රද්ධාවන්තයි සිල්වන්තයි සමතයක් තියෙනවා. නමුත් විදර්ශනාව දක්වා යන්නට එයාගේ හිතේ කැමැත්තක් එයා කල්පනා කරනවා. විදර්ශනාව පිළිබඳව අපි දුකන නාව මහ විදර්ශනාකින් එක ගැඹුරු එකක් අපි ඉදිරියටින් සාකච්ඡා කරන්න ඕනේ. ඒ නාව මහ විදර්ශනා ඥානය පිළිබඳව මනහර කල්පනා කරන සම්මත විදර්ශනා ඥානය නේ. අ විදර්ශනා ඥානය හදා ගන්න ඕනේ. කොහොමද හදා ගන්න කියලා උපදෙස් ලබාගෙන ඔන්න යා විදර්ශනා ඥානය සම්බන්ධ අපිට උපදෙස් දෙන්න. දැන් යා විදර්ශනා ඥානය හදා ගන්න. මේ හතර පූර්ණම ආකාරයේ ධර්මික හැදෙන්නවා. ධර්මයේදී ප්‍රතිපල හතරක් තිබුණේ කියන කාරණය තමයි. මොකද සංසාර කියන අවන්ති හරි දැකනවා අල්ලාහට. ආන්නේ මොන දේ නම් කරලා. බාධිතුමාන්ගේ ප්‍රයත්න එතන පස්සාන දාලාගෙන පිළිගනවා. නන්ද තහමඳුරෝ අනුගුත් ස්වාමීන් වහන්සේලා අමතර කියනවා ලක්කනේද අපි හොඳ වෙලාවට ධර්ම ශ්‍රවණය කළා. මේක තමයි ධර්ම ශ්‍රවණය කලින් ධර්ම දේශනා කලින් හොඳ වෙලාව. ඔයගෙම හොඳ ධර්ම සාකච්ඡාවක් අපේ නිසාමතු කරගන්න ලැබුණා. දැන් මේ දේශනාව අවසන් වුණාම තව පැයක් ඔබ හැම දෙනා නියෝජනය කරගෙන මේ වරුණ පුතා සාකච්ඡාවට මුල පුරනවා. ඔබේ හිතේ ගොඩනගෙන විවිධ අදහස් මුල් කරගෙනයි පුතා ඒ ප්‍රශ්න ටික අහන්නේ. එතකොට ඔබට සතුටු වෙන්න පුළුවන් නම් මේ පැයේ ධර්ම දේශනාව විතරක් නෙමෙයි. දැන් මේ වෙලාවේ ඔබේ හිතේ යම් යම් ප්‍රශ්න ගොඩනගෙන මම ඉන්න තැන මෙතන. එතකොට මම තාම එතෙන් ගිහිල්ලා නැහැ. එතෙන්නේ අන්න මං කොහොමද උපදෙස් ලබා ගන්න ඕනේ. ඒක මේ දුරකටනේ උපදෙස් ගන්න පුළුවන් එකක් එහෙම නැන්නේ. ඒකත් පදක තියා ගන්න. දැන් සමහර කෙනෙක් අහනවා.
දැන් මේ මං ධ්‍යාන ලැබල තියෙන මට දැන් මේ විදර්ශනා වඩන්න කොහොමද? එහෙම මේ වචනකින් මේක ඒක ඒක ධර්මයක් ගන්න අගෞරවය. එනිසා ඒ සංකීර්ණ කාරණා ගැන කතා කරන්න නම් වෙතට එළඹීම අවශ්‍ය වෙනවා. පින්නත් ඔබ ඉගෙනගෙන ඉන්න ශ්‍රද්ධාවන්ත වෙන්න ඕන. කල්‍යාණ මිත්‍යා ආශ්‍රය කරත් ඇතුළු වෙන්න ඕන. කල්‍යාණ මිත්‍යා සමඟ සාකච්ඡා කරන්න ඕන. ඒ සාකච්ඡාව කල්‍යාණ මිත්‍යා තතරත ඒ දැක්විය යුතු ගරු බොහොමන සියල්ල පවත්වන්න ඕන. ඒ සියල්ල කරමින් තව වක්පිළිවෙත් රාශියක් තියෙනවා. කර්මස්ථාන ලැබෙන ශ්‍රාවකයෙකු සම්පූර්ණ කරන්න ගුරුවරයා. දැන් ඒක කරන්න ඕනේ. කොහොම වුණත් ඔබ විසින් ඡායාමාත්‍රික හැඟීම කියලා හැඟීමක් ගන්න ඉදිරි පැයක සාකච්ඡා හොඳ ඔබට ප්‍රයෝජනවත් වෙනවා අපි ගන්න. දැන් මේ දේශනාව පැය දෙකක් නම් මේ දේශනාව පැය දෙක කොහොම හරි කාලෙ යොමු කරගෙන සවන් දෙන්න තත්ත්වයක් කරන්න. දැන් නිසිකල ධර්ම ශ්‍රවණය කිරීමත් නිසිකල ධර්ම සාකච්ඡාවක් කියන මේ දෙකම කරන්දල ලැබෙන වටිනාම අවස්ථාවක් තමයි අපේ මේ නිත්‍යක ගුවන් විහාර ලබා දෙන්නේ. දෙපැයක කාලයක් ඒ වගේ ධර්ම දේශනා ගණනාවක් අපට ලැබෙනවා සෙනසුරාදා දින. විශේෂ ධර්ම දේශනා තුනක් ඒ දෙපැයක කාල සීමාව තුළ ඔබට අහන්න ලැබෙනවා. මට ඒ හැම වෙලාවෙම මතක් වෙන්නේ නන්දක හාමුදුරුවෝ එදා ඒ තමන්ගේ කල්යාණ මිත්‍ර සහෝදර ධර්මප්‍රකටාරින් වහන්සේලාට දීපක් කළාපාරේ. එහෙම දීපක් කළා නිකන් ඉන්නේ නැහැ. ආනිසංස බලක් ලැබෙනවා දීපක් කරනවා. එදා ධර්ම සාකච්ඡාවට දැන් ඔන්න ආයෙත් මුර පුරා ගන්නවා. එබැවින් යම් මිත්‍රම භික්ෂූන්ට මුල මැද අග යහපත් අර්ථවත් ව්‍යංජනවත් හැමතිම්ම පිළිපොන් පිළිසිදු බබසර දේශනා කරනවා. ඒ භික්ෂුනම බබසර දේශනා කරන හැටියට ශාස්ත්‍රඥ වහන්සේටත් ප්‍රිය වෙනවා නම් දැන් භාගතුන්ට අහගෙන ඉඳලා ප්‍රිය වුණා නම් ඒකයි මේ කියන්නේ. ශාස්ත්‍රඥ වහන්සේටත් ප්‍රිය වෙනවා නම් මනාප වෙනවා නම් ඒ භාගතුන් වහන්සේ ආදරය කරන තමන්ගේ ශ්‍රාවකයාට භාගතුන්ට ගරු කරනවා. ගරුකත සිටිනම් සම්භාවනාවටත් සුදුසුනවා. නිසිකල බණ ඇසීමේ ධර්ම සාකච්ඡාවේ පළවෙනි ආනිසංස එකයි. ශ්‍රාවකෝ ලැබෙන පළවෙනි ආනිසංස. භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙනවා. පින්වත්නි ධර්මදේශකයන් වහන්සේලා සියලු දෙනාමත් නමස්කාරය පවත්වලා මේ ධර්ම දේශනාව ආරම්භ කරන්නේ ඇයි? පිරිත් දේශනාව භාග්‍යතුන් වහන්සේට නමස්කාර කරලා ආරාධනා කරන ආරම්භ කරන්නේ ඇයි? භාග්‍යතුන් වහන්සේ දිවමන්න වැඩේ ඉඳ මගේ දේශනාව සාසිතිනවා කියන උතුම් චෛතසිකයේ හිතේ ගොඩනගාගෙන මේ භාග්‍යතුන් වහන්සේට නමස්කාර කරන්නේ. පින්නම්පාම දාන භාග්‍යතුන් වහන්සේ නෙමෙයි මේ නමස්කාර කරන්නේ. සජීවීව වැඩ සිට භාග්‍යතුන් වහන්සේ. පින්නති අපේ පිළිගැනීම අනුව අද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සජීවීව ධර්මකායෙන් වැඩ ඉන්නවා. භෞතික ශරීරයෙන් පින්නම්පා වදාළ බව හැබැයි. නමුත් භෞතික ශරීරයේ ශාරීරික ධාතුන් වහන්සේලාට අද දක්වා භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාද ශක්තිය ආශිර්වාද ශක්තිය සරණ පිහිට පිළිසරණ ඒ වෙනින් බුද්ධෝ පස්ථාන සිද්ධ කරන සියලු දෙනාට ලැබෙනවා. ධර්මයේ උපස්ථාන කරනවා නම් යමෙක් භාග්‍යතුන් වහන්සේ බුද්ධෝ පස්ථානයට වඩා ධර්මෝ පස්ථාන කරන ශ්‍රාවකයන් ශ්‍රාවිකාවට භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාද ලැබෙනවා. ගිහි වේවා පැවිදි වේවා එතන ධර්ම රත්නයටත් නමස්කාර වේවා කියලා අපි ධර්ම රත්නය වන්දනා කරන්නේ. ඒ වගේම සංඝ රත්නයටත් නමස්කාර වේවා කියලායි අපි සංඝ රත්නයට නමස්කාර කරන්නේ. එසේ ධර්ම රත්නයට සංඝ රත්නයට නමස්කාර කරන ශ්‍රාවක ශ්‍රාවිකාවෝ භාවිතායට ගන්නට හොඳ ගාථා රත්න අතරින් එකක් තමයි පින්වත්නි මම අද පින්වත් ඔබට මේ ධර්ම දේශනාව වෙනුවෙන් ඉස්පතු කළේ. බුදුරජාණන් වහන්සේට වන්දනා කරන ගාථා පින්වත් ඔබ බොහෝම දන්නවා. ධර්ම රත්නයේට සංඝ රත්නයේට වන්දනා කරන ගාථා පින්වත් ඔබ දන්නවා. නමුත් මම හිතනවා මෙන්න මේ ගාථා තුන ඔබ භාවිත කරන උඟක් හොඳයි. ධම්මෝ පනේසෝ සුගතප්පසද්දෝ තරණීව සංසාර මහන්නවස්ස බ්‍රහ්ම සුරාදීහි නමස්සනියෝ රසෝ රසාදං පරමෝති ලෝකේ. ගාතාව බැරි වුණත් පින්නත් ඔබට අර්ථය දැනෙනවා නම් අර්ථය කියලා වන්දන කළක් කමක් නැහැ. සුගතයන් වහන්සේ විසින් ප්‍රශංසා කරන ලද මේ ධර්මය සංසාර සල්ලෙන් එතර වීමට මහා පෞරක් වාද. තරණීව සංසාර මහන්න වස්ස. ඒ වගේම බ්‍රහ්ම සුරාදීහි නමස්සනියෝ බ්‍රහ්ම සුරාදීන් විසින් නමස්කාර කළ යුතු මේ ධර්මය
තුන් ලෝකයේ තිරසයන් අතරින් උත්තම රසය වන්නේ ඒ ධර්ම රත්නයේ මාගේ නමස්කාරය වේවා. ඒ වගේම මහා ගදෝ මච්ච ජරා පහනෝ සබ්බේති නාසාය විශේෂමන්තෝ සබ්බත්ත දානේ නෙචකප්පරුක්කෝ චින්තාමණී බද්ද ගඨෝව ධම්ම. එමකට කියන්නේ මහා ගදෝ මච්ච ජරා පහනෝ, මේ ධර්මය ජරාවාණයන් නැති කරන ප්‍රහාණය කරන ඖෂධයක්. සබ්බේති නාසාය සියල්ල විනාශ කරන, උවදුරු විනාශ කරන විශේෂ මන්ත්‍රයක්. විශේෂ මන්ත්‍රයක් සබ්බත්ත දානේ නිත කප්පරුක්කෝ, මේ ධර්මය සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට කළ දෙන බලාපොරොත්තු රන් කළ දෙන කප්පරුක්කක් වාද. ඒ වගේම භද්‍ර ගැටයක් වාද. තුන්වෙනි එක කියන එක ඔබට හොඳට මතකයි, ධම්මං විනානත්ති පිටාති මාතා. ධර්මය හැර සත්‍යයන්ව මවෙක්වත් පියෙක්වත් නැහැ. මවට පියාට ජීවිතේ ඉතරක් කෙලවරක් දක්වා විතරයි අපට පිට වෙන්න පුළුවන්. නමුත් ධර්මයේ පිට වඩා දීර්ඝ කාලයක් සසර සැරිසරනතුරු නිවනේ සැපේ ලං කර ගන්නතුරු අපට පිටක් පිනවා. තමේව තානං සරණං පදිත්තා. ධර්ම මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයා ශ්‍රාවිකාව නිරන්තරයෙන් පිට කරගන්නේ ධර්මයයි. ඒ ධර්මයේ තමයි සත්‍යයට ආරක්ෂාව සරණ පිට. තස්මායි වූ කිච්ච මන්නම් පහය. එබැවින් අනේ බොහෝ වැඩ නවත්වලා සුනාත ධාරේ තරත දන්නේ. ඒ ධර්මය ආන්න ධර්මයේ ප්‍රහැසිරෙන්න ධර්මයෙන් ප්‍රතිඵල ලබන්නේ. අපට ඒ පිළිබඳව කරුණ ඉදිරියටව බොහෝ කියන සාකච්ඡා කරන්න. ඉතින් දැන් අර බලන්න බෞද්ධ වහන්සේගේ භෞතික ශරීරය හා සමගියාවෙන් තිබුණු ධාතුන් වහන්සේලා තුළ අද ජීව ගුණය පේනවා. ඔබ යම් ගාථාවක්, ඔබ යම් වන්දනාවක්, ඔබම යම් වතාවතක්, ඔබ භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරගෙන කරන අඩුගාන නමස්කාරය සිද්ධ කරනවාද? අදත් භාග්‍යවතුන් වහන්සේ ඒ පිළිගැනීමට වැඩි ඉන්නවා. එතකොට නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා වන්දනා කරන්න පුළුවන්. අර මොන ගාතාවක් මතකද වුණත් නමෝ තස්ස භගවතු අරහතෝ සම්බුද්ධ ධම්මස්ස භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ නමස්කාර වේවා කියන්න පුළුවන්. ඔබ දරුවා මඳා කරන ගාතා බොහෝ දන්නවා. නමෝ තස්ස භගවතු අරහතු සම්බුද්ධ ශාවකස්ස මගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ සමූහයට නමස්කාර වේවා. උන්වහන්සේලා අද ජීවමානයි පින්නත් බලන්න සාසනය තුල මම තව උදාහරණයක් දීපක් කරන්නම්. දැන් අපි යමක් සංඝයාට ලැබුණම සාංගිකව පූජා කරනවා කියන්නේ. එතකොට ඔබ අහලා තියෙනවා මේ දානේ අයිතිකරුවන් වන්නේ සරියුත් මොගලම් මහරහතන් වහන්සේලායි. ඉතින් උන්වහන්සේලා ජීවමානව වැඩ ඉන්නවා, මේ දානවත් උන් පිළිගන්නවා කියන සංඥාව හිතතුල ගොඩ දගාගෙනයි මේ සාංගික දානේ පූජා කරන්නේ. ඒක පින්නත් බොහොම මහත්ඵලයි, බොහොම මහානිසංසදායකයි. දමලර නාමක හමුදුරු තමන්ගේ හිතවත් සබ්‍රග්විතාලින් වහන්සේලාට මේ කාරණා සිහිපත් කරනා වගේම තමන් වහන්සේ කරගත්තු මේ පින්කම ගැන අධ්‍යාත්මික ලොකු සන්තෝෂයක් ලබනවා. දෙවනි කාරණේ කියනවා අනිත් එක වැත්නි දෙවනි ආනිසංසය. මුකේ ආනිසංසය ගැන කතා කරන්නේ ධර්ම ශ්‍රවණේ හා ධර්ම සාකච්ඡාව. ඒ පළවෙනි ආනිසංසය මොකද්ද? භාග්‍යතුන් වහන්සේ අප්‍රමාණ ලෙස සතුටු වෙනවා. අපර භාග්‍යතුන් වහන්සේට ප්‍රියමනාප කෙනෙක් වෙනවා. භාග්‍යතුන් වහන්සේ යම් ශ්‍රාවකෙක් පීඨවලියෙලු තනක් ගැන ගෞරවෙන් කතා කරද්ද අපි එතන පීඨලා ඉන්නවා. ඉන් බණ කියන ස්වාමීන් වහන්සේලාට බණහන ශ්‍රාවකාවනි ඔබට ඒකාන්තයෙන් මේ මහා සන්තෝෂය උපදිනවන පළවෙනි ආනිසංසය වදේ. දෙවනි ආනිසංසය දීපත් කරනවා. යම් භික්ෂුවක් තව භික්ෂුන්ට වේවා වෙනත් ශ්‍රාවකයෙකුට ශ්‍රාවකාවකට වේවා තාම දෙසනවා. ඒ දෙසන දෙසන ආකාරයට ශ්‍රාවකයාට ඒකේ අර්ථය පැහැදිලි වෙනවා. අර්ථය පැහැදිලි වෙනවා. ඔබ හිතනවා නම් ඔබට මේ තෙක්ලා අසාගෙන හිටින මේ ධර්මයේ තුල මොකද්ද භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ? මොකද්ද නන්දක හාමුදුරුවෝ දේශනා කරන්නේ? මොකද්ද ආනිසංසය කියලා පළවෙනි ආනිසංසය දක්වා කරුණු වැටුණා නම් අන්න දේශක නන්ද නමකට හරි ලොකු සන්තෝෂයක්. ශ්‍රාවකයෙකුට ලොකු අර්ථ ලාභයක්. අර්ථය වැටහෙන්නේ නැත්නම් ශ්‍රාවකයෙකුට එකක් පිනක් තමයි. නමුත් අර මන්නුක දීමේ පුත්‍රයාට වාගේ ආනිසංසයක්. ඔබ අහලා තියෙනවා සරියට යට වෙලා මලා වැඩි එය දිවිලෝක උපදයන් අර්ථයට හිල නෙමෙයි. නමුත් ධර්මයට හිත ගැඹුරු කරගත්තු හඬක් හිත ප්‍රබෝධමත් කරන්න තමක් වුණා. ඒ ප්‍රබෝධාත්මක ස්තුති ජීවිතේ නිසා දිව්‍ය ආත්මභාවයක් ලැබුණා. එතකොට අර්ථය වටහා ගන්නවා විතරක් නෙමෙයි, පාළි පාඨත් එක්ක යම් කිසි දේශනාවක් පැහැදිලි වෙනවා නම්, කටපාඩම් වෙනවා නම් ඒකට අද පොතපත ඕනෑ තරම් කියනවා පින්නක් නෙමෙයි.
හැබැයි බොහෝ දෙනෙකුට පාලි භාෂාව පිළිබඳ දැනුම අල්ප නිසා අඩුවෙන් පාලි භාෂාව කියලා ඒවා වටාගත්තු තැන හවල් තැනයි කියලා සිහිපත් කරනවා බොහෝ වටිනවා. දැන් ඔබට මේ අංගුත්තර නිකායේ සම්බෝධි වර්ගයේ නරක සූත්‍රයේ මම දේශනා කරන්න පැහැදිලි කරන්න කියන එක කිව්වම පින්නේ ඔබට පුළුවන් අංගුත්තර නිකායේ පොත්හංශේලා දීපනවා කණින අයින් පස්සේ පොත්හංශයේ මේ කාරණා ටික මම උපුටා ගන්නවා. අන්න පින්නත් ඔබට පුළුවන් එක පැත්තක පාලිය තියෙනවා අනිත් පැත්තේ සිංහල තියෙනවා. ඒ විදිහට ඔබට අඳුර ගන්න පුළුවන්. එහෙනම් පාලිය දැන ගන්න පුළුවන් වෙනවා. ඒ දෙවනි ආනිසංසය. තුන්වෙනි ආනිසංසය දේශනා කරනවා. අර විදිහට ඔක්කොම ලැබෙන අතරේ මොකද්ද භාග්‍යතුන් වහන්සේගේ ප්‍රශංසාවක් දැක් වෙනවා. තමන්ටත් තමන්ගේ ශ්‍රාවක ආග්‍රීන ශ්‍රාවක ශාල්කාවන්ටත් අර්ථය හා පාලිය වැටහෙනවා. ඒක දෙවනි ආනිසංසයයි. ඒ ආනිසංස ටිකත් එක තුන්වෙනි ආනිසංසය කියලා ගැඹුරු අර්ථ පද විනිවිද දකින්න පුළුවන්. ගැඹුරු අර්ථ පද විනිවිද දකින්න පුළුවන්. ඒ ක්‍රම දෙකකට පුළුවන්. එකක් පාලියේ කියන්නේ කොහොමද ගැඹුරු දහම් කොටස් තමයි. ත්‍රිපිටකයේ ඇතුළත් තන්නේ කොහොමද ගැඹුරු දහම් කොටස් තමයි. එය වඩා ගැඹුරට ගෙන යන්නේ අටුවා පිළිබඳ විග්‍රහය. එය තවත් වඩා ගැඹුරට ගෙන යන්නේ ටීකාව පිළිබඳ විග්‍රහය. ඒක එක පැත්තක් දැනුම වශයෙන් විවිධ යනවා යම් කිසි පදයක් විග්‍රහ කරනකොට අටුවාවේ මෙහෙමයි කියන්නේ ටීකාවේ මෙහෙමයි කියන්නේ කියලා ඒ පදේ හැදිච්ච හැටි අර අර්ථධම නිරුක්ති පටිවාර කියලා බහලා තිනේ. ඒ වගේ ඊටාම සියුම් තත්වයකට ගිහින් ධර්ම විග්‍රහ කරන්න පුළුවන් සමහර දේශක මහන්සලා. ප්‍රයෝගියම තමන්ගේ ජීවිතය තුළින් යම් කිසි පදයක් විනිවිදලා කියන පුළුවන්. දැන් උදාහරණයක් හැටියට අපි ගමු දුක කියන වදනේ. දුක කියනකොට මතු පිටින් ගත්තහම කායික දුක්ක මානසික දුක්ක කියලා අපිට ගන්න පුළුවන්. තව ටිකක් ගැඹුරට යනකොට සංසාර දුක කියන එක අපිට ගන්න පුළුවන්. ඒකෝර තවදුරටත් දුක විඳා ගන්න කරපොඩු ජාති වේ දුක්ක, ජරා වේ දුක්ක, වියාදි වේ දුක්ක මම විනිවිද දකින්න කියන මොකද්ද කියන එක තේරුම් ගන්න. ඊළඟට තවදුරටත් යනවා විනිවිද. එතකොට යාට අර දුක කියන එකේ අපුරු දෙකට අර්ථ දෙකක් පටහැන්න පටන් ගන්නවා. ද්‍යාන්නා කියලා කියන්නේ පිළිකුල. ක කියලා කියන්නේ ක්ෂයවි. එතකොට ක්ෂයවන බැවින් යමක් පිළිබඳව අනාත්ම හැඟීම් පහළ වෙනවා. පිළිකුලක් පහළ වෙනවා. මේ වෙනස් වෙන ක්ෂය වෙන දේවල් දුරින් දුරු කර යුතු දේවල් මායි කියන අදහස එනවා නම් අන්න දුක පිළිබඳව විනිවිද දක්නා අවබෝධය පහළ වෙනවා. එතන දහම් පදයකට විනිවිද ඒක බැසගෙන විනිවිද යන්නට පුළුවන් නම් ඒක කල්යාණ මිතුරු යතිවරුනි තවත් ආනිසංසයක් කියලා බාගතුන්ගේ වදාගෙන. හතරවෙනි කාරණය දේශනා කරනවා නන්දකහාමුදුරුව තමන්ගේ හිතවත් සම්බ්‍රක්මදාරින් වහන්සේලාට. ඒ දේශනාව දේශනා කරන ආකාරයෙන්ම සම්බ්‍රක්මදාරින් වහන්සේලා තීරණයකට එනවා නම් බණහලා මේ භික්ෂුවණන් යම් කිසි මාර්ගඵලයකට පැමිණිලාමා ඉන්නේ කියලා. දේශනාව අහගෙන ඉන්නකොට මේ භික්ෂුවණන් යම් කිසි මාර්ගඵලයකට පැමිණිලා එහෙම නැත්නම් අරහත්භාවයටම පැමිණිලා එහෙම නැත්නම් අඩු වශයෙන් මෙහෙම හිතනවා මේ භික්ෂුවණන් මේ ජීවිතයේදී ඉදිරි කාලයේදී හෝ මේ ගෞතම සාධනයේදී හෝ ඒකාන්තයෙන් රහත් ඵලය මාර්ගඵල තත්ත්වය දියුණු කරගෙන මේ ලබන උසුවේ ලබනවාමයි කියලා ශ්‍රාවක ශ්‍රාවිකාවෝ ගෞරව කරනවා මේ භික්ෂුවට. සමහරට කතා කරලා කියනවා නම් සමහර උපාධික මහත්තයෙකුට උපාධිකාවටත් එහෙම මට හිතෙන්නේ නම් ඔය යම් කිසි මාර්ගඵලයක් ලබා කියනවා. මේ බණ අහන ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගෙන් ඒ බඳු අභිධායක ලැබෙනවා නම් එක මාර්ගඵලයක් ලබලා තියෙන එහෙම නැත්නම් ඔයාලට මාර්ගඵලයක් ලැබෙනවා. ලබලා තියෙන දිනට වඩා මට හිතෙන්නේ ඔයානම් ඉතාව ආසන්න කාලෙදි මාර්ගඵලයක් ලබනවාමයි කියලා. ඔබට පුළුවන් නම් යම් කිසි සතුටු වෙන්න ඇගීමක් කරන්න සතුටු වෙන්න ඇගීමක් කරන්න ඒක හරි වටිනවනේ පින්වත්. එතකොට දැන් මේ හතරවෙනි ආනිසංසය මේ කිව්වේ. එතකොට මහණෙනි පස්වෙනි ආනිසංසය ධර්ම සාකච්ඡා කිරීමේ ධර්ම ශ්‍රවණී කිරීමේ ධර්ම දේශනා කිරීමේ මේ හැම එකකින්ම ලැබෙන ආනිසංස පහ මේ කතා කරන්නේ. යම් කිසි භික්ෂුවක් බ්‍රහ්මචාරී වීම සඳහා එහෙම නැත්නම් නිවනට ප්‍රතිපත්ති මාර්ගයේ දේශනා කරන විට රහත් නොවූ උතුම් නිවන බලාපොරොත්තු වන අනිත් මාර්ගඵල හතක පත්ව ඉන්න සේක පුද්ගලයෝ ඒ කිව්වේ සෝවාන් මාර්ගයේ ඵලයට හෝ සකුදාගාමි මාර්ගයේ ඵලයට හෝ අනාගාමී මාර්ගයේ ඵලයට හෝ අරහත් මාර්ගයේ හෝ පැමිණලා ඉන්න ශ්‍රාවකී කල්පනා කරනවා මම පියවරින් පියවර ඉස්සරහට යන්න ඕනේ. ඒ සඳහා මට මේ ධර්ම දේශනාව බොහෝසින් උපකාරයි. බොහෝසින් උපකාරයි. ඒ සමහර භාවනාව පිළිබඳ දේශනාවල් සිද්ධ වෙනකොට අපි ශ්‍රාවකයෝ බවට පත් වෙලා ඒ දේශකයන් වහන්සේලාගේ බණ අහනවා. එතකොට හිතෙනවා මෙන්න මේ ආධ්‍යාත්මික ඵලෙ නිරා ගන්නට
මට මෙන්න මේ මේ ආකාරයට ප්‍රයත්න කරන්නට පුළුවන් නම් වඩා හොඳයි. දැන් මා මේ මේ ගුණ ටික පූර්ණේ කරගත යුතු කියලා අදිෂ්ඨානයක් වෙනවා නම් ඒ දේශකයන් වහන්සේට ලොකු පිනක් පින්නක් දෙනවා. ඒ දේශනාව අහගෙන හිටිය දේශනාවක් කළා කියන මේ දෙකෙන් පිනටපත් වෙනවට වඩා ඒ දේශනාව තුළ යම් කෙනෙක් ප්‍රගමණයටපත් වෙන ඉදිරියට පියවර කියන්නට අදිෂ්ඨාන කරනවා නම් ඒක ලොකු දෙයක්. ඒ බණ අහලා පත්‍යචින්තනපත්ෙන්ද අවබෝධ නොකරදී අවබෝධ කරගන්න, ප්‍රත්‍යක්ෂ නොකරදී ප්‍රත්‍යක්ෂ කරගන්නට යමෙක් වීර්ය ආරම්භ කරනවා නම් ඒ පුද්ගලයා ළඟ ආශ්‍රව නැසගත්ත නිමකල බ්‍රහ්මචාරී පැවතුම ඇතුව යම් කිසි කෙනෙකුට බව සංයෝජන ක්ෂයකල රහතන් වහන්සේලා සිටිනම් උන්වහන්සේලා ඒ බණ අහලා යහත් විහෙරණ හිමිදී වාසය කරනවා. එතකොට නොපත් ඇත්තෝ පත්තුරු තැනටපත් වෙනවා, පත්ති වූ ඇත්තෝ පත්තුරු තැනින් සන්තෝෂ භාවයටපත් වෙනවා. දැන් පින්වත් ඔබට ආනිසංස පහක් සිහිපත් කළා. ඒ ආනිසංස පහම දේශක ශ්‍රාවකෝෂින් අපි දෙපක්ෂයේදම යම් යම් ප්‍රමාණවලින් බැඳිලා එතකොට අපට සන්තෝෂ වෙන්න පුළුවන්. ඇත්තට මම ධර්ම මාර්ගයක් දැනක ඉන්නවා. දැන් බලන්න මේ ධර්ම සාකච්ඡාවේ තියෙන අගේ වටිනාකමනේ පින්වත් මේ කතා කරන්නේ. සතුට උපදවා ගන්නට ජීවිතේ ලෞකික වශයෙන් ගත්තා ධර්මයේ තරම් පිටක් පිළිසරණක් නැහැ කියන කාරණාව අපට මේකෙන් පැහැදිලි වෙනවා. දැන් පින්වත්නි අර අපි මූලික තේමාව තුනේ ධම්මීවා කත අරියෝ තුන්හි භාවෝ කියලානේ භාගිතුන් හතෙන් තගේ කලේ නන්දගහමතුන් තගේ කලේ මේ සූත්‍රයේ. එතකොට සතුට රැකෙන විදිහේ සාකච්ඡාවක් කරන්න පුළුවන් නම් සපය තහවුරු වෙන විදිහේ සාකච්ඡාවක් කරන්න පුළුවන් නම් කෙනෙකුට තමන්ගේ ජීවිතයේ දිනුවත් අනුන්ගේ ජීවිතයේ දිනුවත් ලෞකික වශයෙන් හරි ලෝකෝත්තර වශයෙන් හරි තහවුරු වෙනව සාකච්ඡාවක් කරන්න පුළුවන් නම් තමයි ඒක ධර්ම සාකච්ඡාවක් බවට පත් වෙන්නේ. දැන් සමහර කෙනෙකුගේ සාකච්ඡා ගත්තම සතුට අහිමි වෙන සාකච්ඡා මට හම්බ වුණා. ලස්සන කතා ප්‍රවෘත්තියක් මේක අජාන් බ්‍රහ්මවංශ ආමඳුරන්ගේ කතා ප්‍රවෘත්ති කියන ලස්සන කතාවක්. උන්වහන්සේගේ එක්තරා පොතක මේ විදිහට පොංචි කතාවක් තියෙනවා. අලුතින් විවාහයට පත්වෙච්ච යුවලා රාත්‍රී ආහාර ගැනීමෙන් පස්සේ ටිකක් නිෂ්කලංක පුංචි වනවදුලක සක්මන් කළොත් හොඳයි කියලා දෙන්න සක්මරට යනවා. දැන් අපි ආහාර ගත්ත ගමන් අපි ගුවන් ගහට සක්මන් කරගෙන ඇඳකන්. දැන් මේ දෙන්න කල්පනා කරලා හඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් භාගීතුන් හන්දේ හැබැයි මේක වදාරනවා. අපි අතින් ඒක නොකරුණාට දාන වරදලා පියවර 100ක් ලැබින්නේ කියනවා ගණන් කරලා. ආනාපාන සති භාවනා වඩන්නේ නෙමෙයි ඕනනම් සක්මන් භාවනාවත් ඒකේ වඩන්න පුළුවන්. බලන්න සක්මනේ තියෙන වටිනාකම. දැන් භාගීතුන් හන්දේ භික්ෂුන් වහන්සේලාගේ කායික නිරෝගී සම්පන්නිය වෙනුවෙන් කිව්වා මිදුල්ලම දීම. මළපෙත්මන් එම දීම. භික්ෂුවක් සතු කාර්යභාරය. ඒ වගේම සමහර වෙලාවට දින දස දරුවම් කියලා જાතිය. ඒකේ නිරෝධය යම්කිසි වරදක් දාහම සාමනේ ඉරණ වහන්සේනම නැත්තම් ගුරුවරේ ශිෂ්‍යර දරුවමක් දෙනවා මෙන්න මෙතර වැඩි ප්‍රමාණයක් අතෙන් ගෙනලා උඩ ගන්න ඕනේ. වැඩි දරුවක් ඔය දස දරුවම අතර දෙක. ඒක දරුවමක් නෙමෙයි කායික වශයෙන් අභ්‍යාසය. දැන් පරණ මිනිසු වෙනවත්දී පුළුවන් තරම් නිරෝගී වුණේ ස්වභාවික වශයෙන්ම යම් යම් අභ්‍යාස කරන්නේ කියලානේ. දැන් අම්මා කෙනෙක් ගත්තම ඉතල අපි ගෙවන මිරිස් ගාලා තිබුණා. හොඳට කොන්ද නමන තමයි මිරිස් ගාලේ මිරිස් සම්බරන්න තියෙන්නේ. සමහරට සතියේකට දෙහිකට දැහැහෙන ප්‍රමාණයක් කහ කුලියක් අමරනවා, මිරිස් කුලියක් අමරනවා. ඔගේ මානේ දුරතර පහ වෙන වෙනම පොත්තම ලිපික වෙන වෙනම පෙදලා අරගෙන පැය ගාණක් අමරනවා. ඒක එක දවසෙම කළාම පහසුයි කියන. පැය දෙකක් සමහරට මේ 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 අභ්‍යාසය දෙනවනේ. කුංචි ගාලේ ඉදිරියට අරගෙන පසට යමින් කොන්ද නමාගෙන කරන මේ අභ්‍යාසය තුළ පුදුමාකාර හොඳ ශාරීරික ව්‍යායාමයක් සිද්ධ වෙනවා. අර බිමේ ඉඳගෙන පොල් ගෑවා. ඉරමණේ ඉඳගෙන පොල් ගෑවා. කැත්ත උඩ තනි කකුලින් කැත්ත භාගල පොලස්ටික ලියුවා. කොළ ටික මැල්ලුමට හරි ගැස ගත්තා. පැය ගාණක් තමයි යන් බිහන් ගියාම කොච්චර මෙහෙතනද ඊළඟට හාල් ටික කඩෙන් ගෙනාවේ නැහැ. වී ටික කුමරෙන් අරගෙන ඒ වී ටික ගන්න අතුරුම අම්මා බත් ඉව්වා. තාත්තා අනිත් වැඩ කළා. ඒ වී ටික ගෙට ගෙනාම තැම්බුවා. තම්බලා ගෙදර ලොකු අංගිරියක් තියෙනවා. ඒ වගේම මෝල් ගහයි අර වංගිරිය දාලා වීතික කොටා ගත්තා. ඊට වඩා වැඩි ප්‍රමාණයක් කොටා ගන්න ඕන නම් කුස්සියේ පැතලි ගලක් වල්ලා තිබුණා. ඒ පැතලි ගලට වීතික දාලා අම්මා අක්කලා තමයි පුතාලා දුවලා මේකට සම්බන්ධ වෙන එක විනෝදාත්මක වැඩක්. මොනවාරි ගාතාවක් කවියක් පදයක් කියමින් යම් කිසි ලාහතර විලාසයකට එකතු කරගෙන මේ මෝල් ගහේ හරි බිමට අනිමින්
වංගිරි ධර්මින් කොච්චර වෙලාවක් මේ වංගිරි වටේට නැත්නම් කර ගල වටේට ගිහින් මීටික පොඩි කරගත්තා. හාල් බවට පත් කරගත්තා. එතකොට අනිත් කාර්යය තමයි පොරව අරගෙන. සමහරට දවස් ගානේ. සමහරට සතියේ දෙකකට ප්‍රමාණවත් වෙන පරිදි 7-8 දිනකට කෑම හදා ඉතර ගෙවල 14 දිනක් උන්නා. කොයිතරම් විශාල අභ්‍යාසයක් සිද්ධ වුණා. දැන් මේ වගේ වතංගත කාලෙක නිරෝධායනෙත් ලක් කරපු හේත්තන්ද කායික අභ්‍යාස පුහුණු කරනවා එයා එදෙනවා. නිකන් ඉන්න එපා කියනවා. කායික හොඳට දාඩි දාන්න මහන්සි වෙන්න කියනවා. දැන් මට අදේ අද ලොකු ලොකුයි කියලා හිතෙන මිනිස්සුන්ගේ එක ගෙදරකවත් කියනවාද ඔය මම කියපු ලයිස්තද මේ බනහගෙන ඉන්න අය. තමන්ගේ ගේ ඔය කියපු කටයුතු ටික කරනවා. හැමදේම කඩෙන්නේ. මේ පෙරද අම්මගෙන මගේ ගහනවා. දැන් අපි හැමෝටම දාන දෙන්න එන්නේ විදිහකුත් නැහැනේ. ඉතින් මේ වීලියා හරපටිකක් ගේන්නයි කල්පනාව මේ පිටිකල පොල් කිරි ගේන්නද? මම කව උඹල බීහා පිටිකල පොල් කිරි. පොල් කිරි ගේන්න බැහැ නේද? ගේන්න එපා. ඔක්කෝ මේවා රසායනික දේවල් ඇතුළු කරලා. දැන් මේ අපි පොහොර ටිකටත් රසායනික නැතු මේ හදමු කියලා කියන්නේ ඒ වැදින විද්‍යාත්මක තත්ත්වය අපි දැන් අත්දැකීමේ ඉන්නවා. අන්න කවරදාටත් වඩා රෝගී පිළිකාව වැඩි. අන්න කවරදාටත් වඩා විවිධ රෝගාබාධ හිතපොනේ දේවල් හෘදයා ආබාධ ඕනම කෙනෙකුට ඇහුවොත් කොලෙස්ටරෝල් කියනවා. ඒ ඕනම කෙනෙකුට ඇහුවොත් එහෙම දියවැඩියාව කියනවා. මේ සියලු රෝග මේ විසබීජ තත්ත්වෙලුත් ඒ. ඉතින් ඒ නිසා අද බලන්න ඔය කියපු එක දෙයක්වත් මේ අලුත් නැත්තම් තියෙනවද? දැන් ඔයගොල්ලෝ මතක තියන අර අලුත් ජෝඩුව තාම ඇවිදිනවා හොඳේ. නැත්තම් පින්නත් ඔබට හිතෙන්න පුළුවන් දැන් ඒක අමතක වෙලාවක්ද කියලා. දැන් මේ බනහන අනිත් අලුත් අය හිතනවනේ අපේ ගෙදර ඇත්තට කුසියෙත් අපි දැන් බිම ඉඳ ගන්නවට නෑනේ මතක ඇති කාලේ. කොහොම හිටගෙනද ඉස්සර කොම් කුසි පුංචි බංකු තිබුණා. ඒකේ පුංචි බංකුව ගිනක තමයි ඔක්කොම බක් කෑවේ. හරි අභ්‍යාසයක්. වතුර ටික ගත්තේ කුසිය වෙනම කලගෙන තිබුණා. අදව පිළිස පොල් කට්ටකින් වහන මැටි කලගෙන ඔකේ දෙකට නැමෙන වතුර ටික ගත්තේ. අද අපි ගියා කට්ටේ ගෑරියා. වතුර ටික ගන්නවා මේ අපිට කාලයක් වගේ. ඕවා කර කර ඉන්න දැන් ඉතක කාලේ වගේ නේද දැන් අලුත් කාලේ වගේ තියෙනවා කියලා හිතාගෙන ඉන්නේ. ඒ නිසාම නේද ඔබ බත් වලට වඩා බේත් ගිලින්නේ. ඒ අපි කාටත් සිද්ධවල තියෙන දෙයක්. බලන්න දැන් අපි අඳක් යට අතු ගන්න නැවෙනවා දඩු ගන්න. ඒකටත් මැෂින් එකක්. අලුත් නොනරාට එකතන පදින සයිකලයක් ගෙනත් දෙක සිද්ධවල තියෙන ලොකු ලොකු ගෙවල් වල. ඒ මොකද අර අභ්‍යාස එකකින්වත් අපේ ජීවිතයේ කයි පෝෂණය වෙන්නේ නැති නිසා නිරෝගී පැත්තට ඇදිලා නැති නිසා මේකට උපක්‍රමයක් හැදෙන්න මේ කරන්නේ. ඉතින් ඔය එකක්ව පරණයි තිබුණේ නැහැ. මම කියන්නේ පරමතාල ජීවත් වෙන්න ඕන කියන කනේ. ඒ දින අගය තවදුරට අලුත් කරගන්න අපිට පුළුවන් නම් ඉඩක් අඩක් ඉතින් මේ පොයින්ට් සතක් අඩක් තුනක් කරන්න බෑ තමයි. නමුත් ඉඩ කඩක් ඇත්ත ඇඟුණා සියලු පහසු මන් හරසනවා කියන පුළුවන් නම් පරණ කුස්සියක් හදන්න පුළුවන් නම් හරි වටිනවා. සතියේ සැරේ පරණ කුස්සිය දරණි පෙව් වෙනවා. එතකොට බලන්න දෙකට නැමිලා බිම තියෙන රීපේ දර දාලා කොච්චර පිඹින්ද නැමිනවද අම්මා. හාල් ටික ලිපේ තියාගෙන එක බානකන් අම්මා එගෙන අවදානින් හිටියලි පළඟ වාඩි වෙලා. ගිනි අවු එළිය යන්න ඕනේ නැහැ. ලිපරංගින් එන ගිනි සැර හොඳටම ප්‍රවාහනවත් කයි බොහෝ දේවල් පුච්චහරි. ඒ නිසා නිරෝගී සම්පත්තිය එහෙමයි. ඉතින් අර මම කියපු අලුත් ජෝඩුවත් හොඳට සෞඛ්‍ය දැනගෙන කල්පනා කරලා ආහාර ගන්න ගමන් ඇඳට ගොඩ වෙනාට වඩා ටිකක් අපි දෙන්න ඇවිදිමුනේ කියලා දැන් අනන්තර ඇවිදිනවා. දැන් මම මේ කියගෙන යන්නේ සාකච්ඡාවක් හරි විදිහට කරහම තියෙන අගය ගැනද? වැරදියට කරහම තියෙන ආදීනවය ගැන කියන්නේ මේ පොන්ජි කතාව දැක්කම මට තේරෙනවා මේක කියලා දෙන්න ඕනේ. විතරසවත් කතාවක් හරි එකාකාරී බවින් අත් විඳින්නත් එකයි බම් මේ කියන්නේ. දැන් එදෙන ඇවිදින ගමන් මහා විනෝදකින් දැන් ඇවිදින්නේ වනවදුලෙන්නේ පැයක් කියලා අත්තේ කෑ ගහන හඬක් ඇහෙනවා. බිරිඳ කියනවා ඇහුණද සද්දේ? ඒ කුකුලෙක් වෙන්න ඕනේ. සතුටින් ඇවිදින්නේ මේ අනවශ්‍ය දෙයකට කතා කරනවා මේ වාද කරන්න කියලා. අහුන් කන් දීපන් ගෑණියේ ඒ තාරාව සම්ප්‍රජාය තරහේ ඉඳගෙන ඉන්න බෑ. මෙන්න මේ වගේ කොහෙන්ද ඇහිච්ච සත්‍යයක් නිසා අලුත් ව්‍යාය වෙච්ච ජීවන කලකෝලහල කරන්න පටන් ගන්නවා. ස්වාම්පුරුෂයා තරහේ ඉඳගෙන බිරිඳ කඳුළු සලකින් යනවා. බිරිඳගේ කඳුළු දැක්කම ස්වාම්පුරුෂයා තත් මෙහෙම කාරණාවක් මතක් වුණා. ඇය විවාහ කරගත්තේ කුමටද මං? ස්වාම්පුරුෂයා තරහේ ඉඳගෙන
ආයෙත් හිතනවාගෙන කල්පනා කළා. ඇයි මම එයා විවාහ කරගන්න? ටිකට ඊට පස්සේ යගේ තරහාට වුණා. ඔහු කියනවා කනගාටුයි සුන්දරිය. මම හිතනවා ඔබ නිවැරදි. ඒ කුකුලෙක් තමයි. ඔහු මොදු බලක් විදියට කීවා. බිරිඳ ආදරවන්තින් හොටි ඉතිකල්ල. ඔහුගේ අතල් වදත්තා. මේ නිකන් එක කතාවක්. දැන් අපි ජීවිතේ කොයි තරම් අනවශ්‍ය දේවල් වලට මැදට පනින්න ගිහිල්ලා ප්‍රශ්න ඇති කරගත්තු අවස්ථා තියෙනවාද කියලා බලන්න. දැන් මේ කොහෙවත් කෑ ගහන්න සතේ මොකෙක් කොහොම මොකද්ද? දැන් මේ දෙන්න අතරේ මේ සමෝදාන්ත බව ඇති වුණා නම් හොඳා. ඇති නොවෙච්ච දෙවට දැන් ඕන තරම් තියෙනවානේ. අපට කියන්න කරුණු අප්‍රමාණව තියෙනවා බින්න. නමුත් කාලය ප්‍රමාණවත් නැහැ කියන විතර කරන්නේ. එතකොට මේ ජීවිතේ අවශ්‍යදී අවශ්‍ය විදිහට අවශ්‍ය වෙලාවට සිදු කරමින් තමන් දෙකට තමන් බලාගෙන ඉඳියාම නිශ්ශබ්දව ඉන්නවා නම් ඒක තවත් හොඳ ධර්ම සාකච්ඡාවක් ධර්මිකව හැසිරීමක්. තාම කෙටියෙන් තව එක කරුණක් මේකට එක්කම් කරලා මම අවසන් කරන්න. අර එක්තරා එළු දෙන්නේ අංගන කාලේට එළුව මොකක් හරි පාස්පෝර්ට් ගහරි ගහක් හරි ඔළුව අතුල්ල ගන්නවා. මොකද අං වහත් වෙනකොට අං ගෙන තරම කසනවා. දත් වෙනකොට වගේ. ඉතින් දැන් මේ එළුව දෙන්න නිතරම එකකට එන ගන්න. කෑරදේ කෑතේ ඉඳලා බලාගන්න. කෑරලා කියන එපා ගහගන්න එපා ගහගන්න එපා මොන අහන්නේ. දැන් ඔය කෑරලා ඇවිල්ලා එක එළියට පිටේ වහනවා. මං කිව්වනේ ගහගන්න එපා කියලා. එළුව අහන්නේ. ආයෙත් ගහගන්න. ඊට පස්සේ දැන් ඔළුව උඩට ආවා පිටේ කෑරලා. ගහගන්න එපා කිව්වේ ගහගන්න එපා මම මඩකට පනිනවා. ඔබ බැනගනින් කියලා අර දෙන්න. ඒ දෙන්නට තපේ පිනදෙන එක කරන්න ප්‍රයෝජනයක් පිනදෙන. ඒ දෙන්න ගහගන්න. කැරලා වේගින් අර දෙන්න දෙපැත්තේ ඉඳලා මැද්දට එනකොටම කැරලා මැදට පරිණෝ කැරලා පොඩි වෙනවා. මේ විග බුදුහන්සේ වදාළ ලස්සන කතාවක්. පින්නම් මේ වගේ අපි ජීවිතේ කොච්චර අනුන්ගේ දේවල් වලට ඇඟිලි ගන්න කියලා තමන් අදාළ නැති දේවල් වලට ඇතුළු වෙන්න කියලා. ඒවට කතා කරන්න කියලා. ඒවට මැදි වෙන්න කියලා ජීවිතේ කොච්චර ප්‍රශ්න ඇති කර ගන්නවා. ඉතින් මම මේ කතා කළේ ධම්මානුසුති දින ඉතා සරල ලෞකික පැත්තක් ගැන. ධර්මයේ සීකිරීම හෝ ධර්ම සාකච්ඡාවේ වඩනකමී ආනිසංස පහ ගැන. චරයි දේශනා කරන්න කාලය ලැබේ. පින්නක දිනට තවදුරටත් විස්තර කරන ධර්මානුසතිය කාරණා ගැන ගැඹුරු කරුණු ගැන පින්නම් මේ අද දවසේ මේ ධර්ම දේශනාව හා සාකච්ඡා වෙනුවෙන් මම ආරම්භයේ දීපත් කළා වගේ රාගම් බටුවත්තේ ප්‍රතිභාමාවතේ අංක 417 දෙක දරන සේතරුවේ අනෝමාකාන්තී පින්වත් මහත්මිය පොදුවේ සම්බුද්ධ ශාසනයට මේ වෙනතෙක් මේ පුණ්‍ය භූමියට අකෝපකාරී වන දායක පවුලක දායක දිනියක් වශයෙන් කරුණාවෙන් සිහිපත් කරමි. ඒ සියල්ලට පින්පත් පවරාලමි. මෙවරත් සැප්තැම්බර් මාසයේ 30 දිනේ දින උපන් දිනය වෙනුවෙන් ආශිර්වාද කර ගන්නටයි මේ උදාර පින්කම සිද්ධ කළේ. ඒගොල්ලෙම අපේ දිනිය නමින් නභාවෙටපත් වුණු දෙපාර්ශ්වයේම මව්පිය සහෝදර වැඩිහිටි ගුරු බවතුන් පින් පමුණුවන්නටත් මව්පියන් දෙයෙන් ගුරු බවතුන් පින් මොරන් කරන්නත් දිනිය නියම කෘතවේදී වෙලා තිබෙනවා. ඔබේ මව්පියන් පමණක් නෙමෙයි ඔබේ සතිය කුලවංශයේ ස්වාම පුත්‍රයන නතුරු ඒ ඔබේ කුලවංශයේ සෑම දරාටම පින් දෙන්න තරම් කෘතවේදීව තිබෙනවා. උසස් අධ්‍යාපන කටයුතු වල නියැලී සිටින ආදරණීය දියණියට අම්මා කෙනෙක් වශයෙන් ආශිර්වාද ගෙනෙන්නට ආදරණීය පුතුට සියලු පින්කම් වලට අපහිත දෙන ඔබේ දියුණුවේ අත්කරවන ආදරණීය ස්වාම පුත්‍රයාට තවරකිය දියුණුව උදාපත් කරගෙන නිරෝගී සුවය ලබන්න දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්නට මේ ධර්ම දානයගේ ආශිර්වාදයේ හේතු වෙන්නට ප්‍රාර්ථනා කරතිනවා. ඔබේ මේ කටයුතු සහාය දෙක් වූ හිතවත් දියණියකට නිරෝගී සුවය හැප්පීම් පමුණුවා තිබෙනවා. ධර්මදේශකයන් වහන්සේ හැටියට මට නිදුක් නිරෝගී භාවය හැමැනි ධර්ම දාන කටයුතු කරන්න දෛවි ශක්තිය දීර්ඝාස ප්‍රාර්ථනා කර තිබෙනවා. රටදේ වෙනුවෙන් මියගිය රණ දරුදරියන්ට රණ විරුවරට සුව විරුවරට සෙත්පත්මි. කොරෝනා වසංග පිළිබඳව සියලු දෙනාටමත් සෙත් වේවා කියලා නිස්ථාන කර තිනවා. ඔබේ මෙත් FM ගුවන්විදුලි මාධ්‍ය ජාලයේ ගරු කටයුතු සභාපතිතුමා නතුරු සියලු කාර්ය මණ්ඩලයට ආශිර්වාද කිරීමත් අරමුණු කරගෙන තිබෙනවා. පින්වත් දෙනි ඔබ මේ කුසල සම්පත්‍ය අනන්ත අනුභවයේ පින් දීමේ පිණින් දහම් දානේ බෙදා දීමේ පිණින් තව තවත් සරුසාර පුණ්‍ය ශක්තියක් පින්කෙට ගොඩනගාගත් පින්වත් ඔබේ හිතින් යමක් යමක් ප්‍රාර්ථනා කරනවාද ඒ ප්‍රාර්ථනා සියල්ල ඉෂ්ට සිද්ධ වනු සඳහා අපගේද ධර්ම ශ්‍රාවක ශ්‍රාවිකාවනි ඔබගේද ආශිර්වාද වේවා. මේ පින අසා බලා දෙක සතුට වන දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවල් සම්පත්තිය සම්බුත් සසුනේ චිර ජීවනයේ පිණිස වේවා. අසරණ සකල සතුන්ගේ පිහිට පිණිස වේවා. හැමතෙම නිවන් එළිය පාදා ගන්නට මේ පින පාරමිතාවක් වේවා කියලා අධිෂ්ඨාන කරනවා. ආකාසත්තාච බුම්මත්ත දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. ඔබ හැමතෙම සම්මා සම්බුත් සරණයි සම්මා සම්බුත් පිටයි.
මෙන්න පාමුල ධර්මානුශාසනාවයි එලෙස නිමාවට පත් වුනේ. අපි විරාමයෙන් පසු ධර්ම සාකච්ඡාව සමග නැවත සම්බන්ධ වෙනු. මේ අපූර්ව දේශනාව තුළ ලබාගත යුතු ආදර්ශ භූමියයි, ඒ වගේම ජීවිතයේ දෙස බැලිය හැකි අවස්ථාවන් පිළිබඳව නැවත නැවත සිහිපත් කරන්නට එකිති වේලාව තුළ ඔබට ආරාධනා කරමින් උතුම් ධර්මානුශාසනාව උපවත්තු පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරුවන් වහන්සේට දුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන උතුම් වූ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරන ඒ ප්‍රාර්ථනාවත් සමගින් විරාමයට යන මොහොතකට ආරාධනා කරනවා. ඓතිහාසික කූඩකල පොදුමි මෙමෙවර මෙත් සිදු කරන කඨින මහෝත්සවයේ දායකත්වය ලැබෙනුමින් ආලෝක පූජාවට, ශබ්ද පූජාවට වගේම ගරු භාණ්ඩ පූජාවට, ඒක ඔබ කඨින චීවරයේ පූජා කරනවා වගේම වටිනා ගරු භාණ්ඩ පූජාව. ඉතින් මේ ගරු භාණ්ඩ පූජාවට දායක වන පින්වතුන් 0.77 41 51 272 0.77 41 51 272 දුරකථන අංකයට අමතන ඔබට ඒ සඳහා ආරාධනා කරමින් අපි කෙටි විරාමයක් ලබනවා. මෙතෙන් පාමුලින් පසුව තවදුරටත් ධර්ම සාකච්ඡාව සමඟ ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. ධර්ම සාකච්ඡාව ආරම්භ කරනකොට බොහොම සිතේ ප්‍රීතියක් තිබෙන්නේ, සතුටක් තිබෙන්නේ. ඒ හේතුව තමයි මේ ධර්ම දේශනාව ඇහුවාම මට ප්‍රධාන වශයෙන්ම හේතුනේ මෙතරම් බණ කියන රටකට බණ අහන්න ධර්මය සාකච්ඡා කරන්නේ උගන්වපු දේශනාවක් කියලා. අපිට බොහෝ වෙලාවට නැති ගුණයක් ඔය සමහර බණ අහන්න වාඩි වෙනවා. හැබැයි දන්නේ නැහැ නින්ද ගිහිල්ලා ඉතරයි. සමහර වෙලාවට බණ අහන්න වාඩි වෙලා ඕනෑ කම වගේ ආගෙන ඉන්නවා, නැගිටවලවට මොකුත් නැහැ. හිස් වෙනවා. ඉතින් මේවා අපේ අඩුපාඩු, හදාගත යුතු දේවල්. නැත්තම් කොච්චර බණ කිව්වත්, කොච්චර බණ ඇහුවත් අපිට ඒ පරම නිෂ්ඨාවට යන තියෙන මාර්ගය අපි හදාගෙන තිබෙනවාද කියලා විමසා බලුවහම ඇත්තටම ඔබ විමසලා බලන්නකො, ඔබගේ මා මගේ විමසා බලනකොට ඒ තරම් ඒ සඳහා තිබෙන දුර ප්‍රමාණය අපිට මේයි කියලා කියන්න බෑ. ඒ තරමටම දීර්ඝව අපි මේ අධ්‍යයනය කළ යුතුයි කියන හැඟීම තියෙනවා. ඉතින් ඒකට හේතුව නිසියාකාරයෙන් අපි ධර්මයෙන් ප්‍රගුණ කරලා නැහැ. ඇතැම් විට ප්‍රසිද්ධියට, ජනප්‍රියතාවයට, එහෙම නැත්නම් කාගෙන් හරි පැසසුමකට ලක්වීමේ අපේක්ෂාවකින් එහෙම නැත්නම් හිතරවට ගන්න අන්නම් දේවල් පින්කම් කරනවා. හැබැයි ඒ තුළ අපිට ධර්මයේ වැඩිවීමට තිබෙන ඉඩකඩ පොතෙන්ද කියන කාරණය පිළිබඳව නැවත නැවත හිතන්නේ. කොහොම නමුත් තර්කයට ධර්මයේ භාජනය වන යුගයක ධර්මයේ පිළිබඳව ධර්මය අහන, දේශනා කරන දෙපක්ෂයේ ඒකෙනි අද ස්වාමීන් වහන්සේලා හෝ ගිහි දේශකයන් වහන්සේලාගේ පැත්තත් අනිත් පැසින් අහගෙන ඉන්න අපි සාකච්ඡා කරන අපි අපේ තිබෙන අඩුපාඩු හඳුනා ගන්නට හොඳ දේශනාවක් වෙයි අද අහන්නට ලැබුණේ. ඒ වගේම අවසාන ආදී දිනකට අපේ ඉතිහාසයට පොඩ්ඩක් ගියා. මුතුන් මිත්ත නැත්නම් අපේ වැඩිහිටියන් දෙමව්පියන් මිට දශක දෙකකට පමණ එහා ඉඳලා අපේ රටේ තිබුණු ස්වයංපෝෂිත ජීවන රටාව, ඒ කියන්නේ නිරෝගී භාවයට වැඩිට කඩක් සැලසුණු වතපිලිවෙත පිළිබඳවත් අපේ ආමඳුර සිහිපත් කරන්න තියෙනුන අපේ පුංචි කාලේ අත්දැකීම් නැවත සිහිපත් වුණා. බොහෝ පිරිසකට ඉන්නේ අත්දැකීමත් එක්ක සතුටු වෙන්නටත් පුළුවන්. එක පැත්තකින් සතුට එනවා වගේම අනිත් පැත්තෙන් දුක. එහෙම තිබුණු අතීතයක් නේද අපි මෙහෙම නැති කරගෙන තිබෙන්නේ. අපි ඒ වරද කාටද පටවන්න හදන්නේ? හැබැයි ඒ වරදේ යම් ප්‍රමාණයකට අපි තිබිකම් කිව යුතු නේද, නැත්නම් ඒකට වග කිව යුතු නේද කියලා හිතෙනවා ඔබට. මේ දේවල් එක්ක අද බොහොම වටිනා දේශනාවක් සාකච්ඡාවක් අපි ශ්‍රවණය කළේ. අපි සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ නැවත වාරයක් පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හඳුරන් වහන්සේව ධර්ම සාකච්ඡාවේ නේම පිළිගන්න ලබන අවසරයි ස්වාමීන් වහන්සේ. සාකච්ඡාවට ප්‍රවේශයක් ගන්නට ඕන නම් තමයි අපේ හිතයිෂිය කමිය ගිහිලා තිබෙන පුණ්‍ය අනුමෝදනාව සිදු කරලම අපි ඒ සඳහා අද ප්‍රවේශය ලබා ගන්නට බලාපොරොත්තු වෙනවා. පිරමුදලනේ අපි මේ පුණ්‍ය අනුමෝදනාව සිහිපත් කරලා පින් අනුමෝදන් කරලා අද සාකච්ඡාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබ හසේ බොහොම ගෞරවයෙන් මේ සඳහා ආරාධනා කරා. ඉතා පැතිබර හැඟීමකින් පින්නෙත් FM ගුවන් නිලධිය හා ප්‍රධාන විධායක නිලධාරිතුමන් අපේ අසංග ජයසූරිය මහත්මයාණන්ගේ ඉතා හිතයිෂී කල්යාණ මිතුරුතුමෙකුගේ අරමුණ මුල් කරගෙනයි රත්තරපිටියේ පන්සල පාරේ අංක 123 H.දරන් නිවසේ පොරස්කුමේ පදිංචි අජිත් ප්‍රේමකුමාර මහත්මයා ඇතුළු සහෝදර සහෝදරියන් අද දවසේ 7 දින ප්‍රාප්ති දානමේ පින්කමක් වෙනුනුයි මේ උතුම් වූ පුණ්‍යානුමෝදනාව සාකච්ඡා සමාරම්භයේ මේ සිදු කරන්නට අපට ආරාධනා කොට තිබෙනවා. අභාවිතපත් වූ 84 වියති එස්කුණවති පෙරේරා පින්වත් අම්මාට පින් අනුමෝදන් කරන බලාපොරොත්තුවයි අපේ අජිත් ප්‍රේමකුමාර මහත්මයාණන් ප්‍රධාන සහෝදර සහෝදරිය ඇතුළු පවතින්නේ. මව ගුණේ අනන්ත ගුණ සුවඳ ජීවිතේ පුරාවට
සසර පුරාවට භාගවිට හදවතේ රැඳෙන ගුණයක්. ඒ උතුම් ගුණ කණෙන් සමන්වාගත පින්වත් මෞතුමියකගේ ගුණ භාග්‍යතුන් වහන්සේ තරම් අගය කළ කෙනෙක් තව මේ ලෝකේ නැහැ. ඒ ඇගීම අනුවම මෑණියන් අවුරුදු 84ක කාලයක් ජීවත් කරනු ලැබෙන දරුවනේ ඔබ ඇරිච්ච ඇසුරට යුතුයිකම් මනාලෙස සිත කළ නිසා. ඒ උතුම් මාතාවට අභාවයෙන් පසුවත් මෙබඳු පින්කම් සිද්ධ කරගෙන පින් අනුමෝදන් කරන්න තරම් කෘතවේදී වූ දරුවන්ට මෞතුමියගේ ගුණ සුවඳ කොහේ හිට හෝ ආකර්ෂණය වෙන බව ඔබේ හදවතේ පින්කම් කරන ගුණ සුවඳ මෞතුමිය කොතරම් හිටියත් ඒ හිතට ආකර්ෂණය වී ගමන් කරනවද ඉතා ප්‍රීතියෙන් සිහිපත් කරමින් එතුමියට පින් අනුමෝදන් කරනත් වගේම මේ වර්ෂ 31කට පෙර අභාවයටපත් වූ පීකේ ධනපාල පියතුමාණන්ත් මේ වෙලාවේ සිහිපත් කරමින් එතුමාටත් මේ පුණ්‍ය ශක්තිය මහත් නිදානයක් ලෙස අත්පත්ව සිත්පත් නවතම ජීවිතය පිනින් ගුණයෙන් සපිරුණු ප්‍රතිනෝපදේශ වාසය කරවැඳුණු නිබ්බාන පරම සුවයෙන් සුඛිතව වීමට හේතු වන උතුම් වූ ජීවිතයක් පවේවා කියලා අපි ප්‍රාර්ථනා කරා. සාදු සාදු සාදු. හැබැයි ඉතින් මේ පුණ්‍යානුමෝදනාවත් එක මේ කාලේ තිබෙන ප්‍රශ්නයක්. ඇත්තටම කොවිඩ් වසංගතය නිසා තාම නිවෙස් වලට මතක බණක් කියන්නවත් පිරිසක් ඒක රාශිය කරගෙන ස්වාමීන් වහන්සේ නමක් වඩමවන්නට තිබෙන ඉඩකඩ හෙරලා තිබෙන්නේ. එවන් අවස්ථාවක කුමන හෝ ආකාරයෙන් ඒ උතුම් ගුණය සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරන්නට අවස්ථාවක් සැලසෙනවා නම් ඒක මහා වාග්යක්. බොහෝ දෙනෙකුට තිබෙන ගැටලුවක් ඒ. මම හිතන්නේ අපේ ශ්‍රාවක පින්වතුන්ට පොදුයි අපේ ස්වාමීන් වහන්සේලා වැඩසටහන් අවසානයේදී පුණ්‍යානුමෝදනා කරන්නේ නිසාම තමයි. ඒ නිසා මේ අද සාකච්ඡාව ආරම්භයේදීම අපි මේ පුණ්‍යානුමෝදනාවත් සිදු කරනවා. අපි හඳුනන්නේ සාකච්ඡාව කොතනින් පටන් ගන්නද කියන එක හරි ගැටලුවක්. මොකද හරි රසවත් මට එක පැත්තකින්. විශේෂයෙන්ම මේ මට හිතනවා හොඳ අජාන් බ්‍රහ්මවංශ හාමුදුරන්ගේ ඔබ වහන්සේ සිහිපත් කරපු කතාව තියෙනවානේ. ඒ කතාව හරි රසවත්. එතන හොඳ මේ ජීවිතයේ ආදර්ශය පණිවිඩයකුත් දෙනවා. දැන් ඒ කරලා මේ මට තදින්ම වැදුන කාරණාව තමයි හිතට මේ මම මොකටද ඇයව විවාහ කරගන්නේ. ඔන්න ඔතන හරි කාරණේ එක. එන්නේ බොහෝ වෙලාවට අවුරුදු ගානක් ප්‍රේම කරලා 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 බොහෝ අය කසාද බඳිනවා. හැබැයි මාසෙයි දෙකයි එහෙම නැත්නම් සතියයි දෙකයි අවුරුද්දයි දෙකයි එකට ඉන්නේ හොඳට සතුටින්. ඊට පස්සේ යුද පිටියක් හා සමානයි මේ ගෙදර. ඊට හේතුව එකිනෙකා පරයායන්ට කරන උත්සාහයන් සහ විවිධ ඒ වගේ හැලහැප්පීම්. එතනදී ඔබ වහන්සේ කියපු අපේ බ්‍රහ්මවංශ ස්වාමීන් වහන්සේ සිහිපත් කරපු මම ඇයි ඇයව විවාහ කරගත්තේ කියන තැනට හිත ගේන්න පුළුවන් නම් හරි වැදගත් නේද අපේ හැමෝටම. ඒක හොඳ සමාජ පණිවිඩයක්. ඔව් ඇත්තම එක මේ ගැටලුවක් පැවිනිච්ච තැන නෙවෙයි. මං හිතන්නේ හැමදාම උදේටවලට හිතනවා නම් ගැටලුව පැන නැගින්නේ. ගැටලුව අවිසඳ ගන්න දවස් දින දවස් ශක්තිය ලැබෙනවා. මම විවාහ වුණේ ඇයි? එතකොට එක එක කෙනාට එක එක දවසට එක එක විදිහ අදහස් වෙනවා. පළවෙනි එක මා සතුටින් සිටින්න නැත. අනේ කරවසක දෙවන දවසේ කප්පිනේ මොනවායි මම වියහුනේ ඇයි සතුටින් තබන්නට. දැන් මේ කතා කරන්නේ ස්වාමීන් වහන්සේ. ඔව් පිළිගත්තත් පුළුවන් මම වියහුනේ ඇයි මට සතුටින් සිටි. එතකොට ඔහුට සතුටක් දෙන්න. එතකොට ආයි මම වියහුනේ ඇයි ස්වාමියාට සහ ස්වාමියාගේ මව්පියන්ට ගරු සත්කාර සම්බවණා කරමින් පවතින්න. ඒනකට ස්වාමියා කල්පනා බිරිඳගේ සහ බිරිඳගේ මව්පියන් සම්මානීය ජීවිතයක් ලබා ගන්න. යුතුයතුකම් ඉෂ්ට කරා. සම්මාන නැයි අධම්මාන නැයි ආදී වශයෙන්. මම ජීවත් වුණේ ඇයි? නැත්නම් මම විවාහ වුණේ ඇයි? අනතිදරිය. වෙන කිසිවෙකුට මගේ සැපේ නොසොයන්න. වෙන පරාව පරසම් දෙවෙන්නේ නැහැ. මේ සතුටින් සිටින්නට කියන තරකට අයිති සියලුම දේ මෙතන තියෙනවා. එහෙමයි සන්නාස. එතකොට විවාහ වුණේ ඇයි? දරුවන් දකිමින් සමාජයට යමක් කරන්න. දරුවන්ගේ ජීවිතය ඉහළ තලයට ගෙන එන්න. ඔය විදිහට දවසින් දවස උගේ දහවලවත මේ මම විවාහ වුණේ ඇයි කියන ප්‍රශ්නයට ඉතේ නගමින් දවසින් දවසට අරමුණු සීපත් කරගනි. එතකොට දැන් සතුටින් සිටින්නට කිව්වොත් බෑ. ඉන්නකද ධ්‍යාය මෙහි කර සතුටින් සිටින්නට නම් මා අලුතෙන් කළ යුත්තේ මොනවද? ජීවිතේ පාලනේ එකාකාරී බව තොර සතුට නැහැ. එහෙමයි. එකම දේ ඔය දිගටම වෙනවා. එකම දේ දිගටම වෙනවා. දැන් බලන්න මේ දවස්වල මිනිසුන්ට ලොකු ගැටලු තියෙනවා පෞද්ගල ජීවිතවල. දරුවන්ගේ ජීවිතවල. ඇයි? එකාකාරී ජීවිතේ. එහෙමයි. කොහෙවත් යන්න නැහැ. කවුරුත් ආශ්‍රය කරන්න නැහැ. විනෝද ක්‍රීඩාවකින් දෙන්නේ පහලට යන විදිහ නැහැ. එක තැනක ඉවර වෙලා.
දැන්ගෙනකොට මේ එකාකාරී බවෙන් අත්මිදීම සඳහා එකාකාරී බව තුළ සතුට දැකිය යුතුයි. එනිසා ඒ එකාකාරී දැක්ක මේ වෙලාවේ එකාකාරී බවෙන් අත්මිදීම සඳහා අවශ්‍ය කරන පියවර වදන් දරුව ගත්ත අපිට කියන්නේ කුංචි අඩියක හරි වැටක් තියෙනක සීමාව එහෙමයි. ඕගේ ගහකොළයක් හිටවගෙන ඒක වග වර්ධනය වෙන්නේ නැහැ. වැඩි එනේ තියන්න විදිහක් නැහැ. මලක් හට ගන්න නැහැ. මලේ වර්ණය, මලේ පැහැය, මල පරාගණය වන ආකාරය. ඒ ඔගේ පළ ධර්ම ආකාරය. ආදිවාසී දිනවල ගොන්තිල රොන්ට අධ්‍යයනය කරන්න හොඳ කාලයක්. දැන් වෙන දවස්වල උදේ පාන්දර එළියට ගියාම රැට රැවැලනේ හිටෙන්නේ. පරිසරය වරද්ද පරිසරය ලඟින් විදියක්. එහෙමයි. ඒ නිසා ඉතාමත්ම අවශ්‍ය මේ සතුටින් සිටින්නට කරගත යුතු දේ මොනවාද? බොහෝ දේවල් තියෙනවා මම කිව්ව. දැන් බ්‍රහ්මංසු සංග්‍රහ හන්දියේ වෙනම පොතක් තියෙනවා. පොත කරදරකාරයින්ම සතුටින් ජීවත් වන්න එක දෙන්නේ. එහෙමයි. එතකොට ඕනම කරදරයක් ළඟ කරදරකාරයින් ළඟ උතරගෙන කරදරයක් ළඟ සතුටින් ඉන්නට පුළුවන් ජීවිතයක් හදාගන්නේ කොහොමද? ආරං ඒ අරමුණ උදෙසා සතුටින් ජීවත් වෙන විදිහ ක්‍රමවේද ටික තේරුම් ගන්නවා ඉස්සෙල්ලා. සමහර දේවල් තමන් පීඩා විඳගෙන අනිත් එක සන්තෝෂයෙන් ජීවත් වෙන එකද වෙලාවක් තියෙනවා. ඒක සතුටින් ගාතන සතුටට කාරණාවක් දැන් මව්පිය කියන්නේ ඒකනේ මම හරියට දුපින්දා දරුවෝ ටික හදාගන්න. දැන් මම පුදුම තරම් සතුටේ ඉන්නේ. අන්න සතුට වෙනින් දුක් විඳපු හැටි. ඊළඟට මේ සාකච්ඡාව අහගෙන ඉන්න හැම කෙනෙක්ම ජීවිතේ යම් කෙනෙක් තලයකට පමනලා තියෙනවා නම් දැන් හිතනවා මම මේ තත්ත්වයට එන්න පුදුම කට්ටක් කෑවේ. ආරියල සතුටේ මට එදා දුක් විඳින්නට මොකද අද මම මේකට සතුටින් හිතනවා. අන්නේ වගේ ඕනෑම දෙයක් පිළිබඳව ඇයි කියන ප්‍රශ්නය මුලට දාලා යකුඩ දෙක මුලට දාලා ඔබේ ජීවිතය ඇයි මම ඉපදුනේ? ඇයි මම ජීවත් වුනේ? ඇයි මම ඒක කිව්වේ? ඇයි මම ඒක කළේ? ඇයි මම විවාහ වුනේ? ඇයි මම විවාහ වුනේ? ඇයි මං දරුවෝ ලැබුවේ? ඕම ඇයි කියන අකුඩ දෙක මුලට දාලා මුළු ජීවිතේ ගෙවන්න මම ආරාධනා කරන හැම කටයුත්තක මෙතන මේ ධර්ම දේශනාවට මම වාඩි වුණාම ඇයි මම මේ ධර්ම දේශනාව කරන්නේ? තමන්ට යම් ඉලක්කයක් තිබිය යුතුයි. තමන්ට අරමුණක් තිබිය යුතුයි. අරමුණ නැවත නැවත සීගෙනීම හරි වැදගත්. මොකද අරමුණෙන් අරමුණට පැන පැන යනකොට මුල් අරමුණ අමතක වෙන්න පුළුවන්. ඔව් දැන් පුතාගෙන හිතන්නේ මේ වෙලාව. උදාහරණයක්. ඇයි මං ධර්ම සාකච්ඡාව මෙහෙවන්නේ? ඔයගේ ප්‍රශ්න විසඳ ගන්නද නැහැ. පුතාට දුරකටනේට හෝ වෙනත් හමු වෙලා හෝ කවුරු හරි ප්‍රශ්න කියනවා හරි. එහෙමයි. අනේ වර්මත් මේක අහනවා දහවල් සවන්නහන් දෙකේ. මේක අහනවා දහවල් සවන්නහන් දෙකේ. අනේ පුළුවන් මෙච්චරක් මට මේ ප්‍රශ්නයක් තියෙනවා ඒකට උත්තරයක් කියනවා. පුතා ඇයි සාකච්ඡාවේ මෙහෙවන්න උනේ? අන්නයි නියෝජනය කරන්නයි. ඒ සම්බලාව පුතා ගරමුණ දීවේ ඇයි ඇයි ඇයි. එහෙමයි සරස. දැන් ඒක ඔබවහන්සේ කියන හරියටම හරි. දැන් ඒ අය මට ඇවිල්ලා කියන ප්‍රශ්නේ මම මගෙන් විමසනවා. එතකොට මටත් ඒ ප්‍රශ්නේ තියෙනවා. එතකොට ඒකට අපි විසඳුමක් සෙවිය යුතුයි සඳහා හොඳම අවස්ථාව තමයි මේ ලැබෙනවා. ඔබ වහන්සේ කියපු කාරණා මේ ඒකාකාරී ජීවන රටාවකට දැන් මේ මුරු වෙලා ඒ නිසා පීඩාවට පත් වෙලා ඉන්නවා කියන කාරණා ඔබ වහන්සේ ඉපත් කළා. විශේෂයෙන් දරුවෝ පිළිබඳව ඉපත් කළා. දැන් අපි net radio මෙනවසත්ලාම ඔබ වහන්සේ දැනගෙන කිව්වද මම තාම ඔබ වහන්සේට කියලා තිබෙන්නේ මේ වෙනුවෙන් වටිනා කටයුත්තක් පටන් අරගෙන තිබේ. මේ වගේ ලෝකල මාධ්‍යනේ අපේ හැමෝටම ඔක්තෝබර් පළවෙනිදට දෙනවනේ. ඒ වෙනුවෙන් net radio මේ ගෙදරට වෙලා කොටු වෙලා ඉන්න දරුවෝ වෙනුවෙන් සමහරවිට දෙමව්පියන් නිතරම නැගෙනවා නිතරම දකිනවා. එතකොට ඒකාකාරී ස්වභාවයෙන්ම දරුවෝ තවත් පීඩාවට පත් වෙලා ඉන්න වෙලාවක අපි අලුත් තේමාවකින් දරුවන්ට ලං වෙමු කියලා තේමාවකින් net radio ව දරුවන්ට ලං වෙන්නට අවස්ථාව උදා කරගන්න සූදානම් වෙනවා. අපි දෙමව්පියන්ට ආරාධනා කරන ආදරණීය දෙමව්පියනි මේ කාලේ දරුවා කරපු හොඳ දේවල් තියෙනවානේ. ඔබට වැඩියෙන්ම දැනුණු දේවල් ඒක පොඩියට ඔබේ දින ජංගම දුරකථනයේ වීඩියෝවක් කරලා අපිට එවන්න. අපි ඒ දරුවව අභියන්නට කටයුතු කරන අපේ ආම්බුරනේ දරුවන්ගේ ගුණයන් පිළිබඳව කරපු දේවල් පිළිබඳව ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාවන් පිළිබඳව අභියන්නට මිත්‍රේඩියෝව සූදානම් වෙලා තිබෙන නිසා අපි ඔබට ආරාධනා කරන ඔක්තෝබර් පළවෙනිදාට යෙදෙන ලෝක ළමාදිනය වෙනුවෙන් මේ කෙරෙන ආවෝතම කටයුත්තට ඔබට අපිට පුළුවන් මේ වීඩියෝ පතේ WhatsApp කරන්න. WhatsApp ක්‍රමය ඔස්සේ අප වෙතට එවන්නට ඒ සඳහා මේ අංකය ලියා ගන්න 0711 95 95 95 0711 95 95 95 මේ කටයුත්ත කරන්න අපි හඳුනන ඇත්තම දරුවන්ට තියෙන ඒකාකාරී ස්වභාවය මිදෙන්නට ඒ ලොකුල අපි ලබා දිය යුතුයි කියලා මාධ්‍යයක් විදිහට අර වහන්සේ දීපත් කළා. ස්වාමින් වහන්සේලා අපි නිරන්තරයෙන්ම සමාජගත කරන්නේ උන්වහන්සේලාගේ දේශනා සමාජගත කරන්නේ මිනිසුන්ගේ පීඩාව නිවන්නට. දරුවා නැත්නම් වෙලාවට ධර්මයේ යොමු වෙච්ච දරුවා
ඉන්න ධර්මය අහන හැබැයි සාමාන්‍යයෙන් අධ්‍යාපන රටාවත් එක්ක හෙම්බත් වෙලා ඉන්න දරුවන්ට මේ වගේ දෙයක් කරලා හරි සැනසීමක් ලබා දෙන්නත් පුළුවන් නම් Tamanට එකීමක් ලබා දෙන්නත් පුළුවන් එකීම හොඳයි මේකත් එක හොඳට දරුවෙකුට ඔව් දැන් මට ඔබ කියන්නේ නේනකට හොඳක් දේවල් මතක් වුණා ඉස්සර අපි දුතු නාම ආලෝකය ගැන එහෙමයි දැන් ලුණු ගෙනියනවා කියලා ගත්ත ඉබන් ඉස්සර TikTok එකක් නෙමෙයි
හැබැයි දරුවන්ගේ තියෙන සහජ දක්ෂතාවයන් නැතම වෙලාවට ඉදිරිපත් කරන්නට අවස්ථාව නැත්නම් වේදිකාවක් නැති වෙලා තිබෙන යුගයක් මේක. ඒ සඳහා ඔබට අවස්ථාව යොදා කර දෙන්නේ. ඒ තුළ මේ තරණකාරී ස්වභාවයට වඩා ඒ ගුණය අගයන්නට තමයි අපි කටයුතු කරන්නේ. නිසා ඔබට පුළුවන් අපත් සමග එකතු වෙන්න මේ දරුවාගේ ඒ දක්ෂතාවයෙන් ඉදිරිපත් කිරීම, දරුවා කරන විශේෂ දේවල් පිළිබඳව වීඩියෝ ගත කරන අපිට ඒ පිළිබඳව එවන්න WhatsApp විදිහට 07 11 95 95 95 ඒ අංකයට WhatsApp කරන්න. ඒක අපි ඉදිරියේදී දරුවන් ඇගීමට භාජනය කරන්න බලාපොරොත්තු වෙනවා. අපි සානහසෙන් ඒ අපි මේ කියාගෙන ආවේ පෞල් ජීවිතයත් එක්ක ඒ කාරණා කෙරෙහි සැලකිලිමත් වීමේදී අවධානය ලක්විය යුතු කාරණා. ඒ වගේම අනිත් පැත්තෙන් අර වහන්සේ මට හිතෙනවා සාකච්ඡා වැඩිපුර මේ පැත්තටම යොමු වෙයි කියලා. කොහොමනම්ත් අර ternary ක්‍රමය නැත්නම් අපේ තිබුණු අපේ ගුණයන් වැඩිහිටියන්ගේ තිබුණු ඒ කය වෙහෙසා වැඩ කිරීම, හිත වෙහෙසා වැඩ කිරීම, ඒ සියලු ගුණයන් එක්ක අපි හරි වටින තැනක අපේ රට තිබුණා. දැන් මම දැක්ක සිහිපත් කරනවා මේ අපේ මහාචාර්යතුමේ මේ රටේ ඇට වර්ග, ධාන්‍ය වර්ග අපේ හැමදෝනේ 300කට වැඩි ප්‍රමාණයක් තියෙනවා B වර්ග. හැබැයි අපි අද බලන්න මේ ලෝකේ ලොකු ප්‍රශ්නයක් අපිට වෙලා තියෙන්නේ හාල් පිළිබඳව කාබනික පොහොරින් හාල් වගා කරන්න බැහැ. මේ B වගා කරන්න අපහසුයි කියලා ඒක හේතුව අපි පිටින් මේ B2B ගේනින්නනේ. මේ අපේම දේවල් ටික තිබිලා අපි ඒ ටික ගොඩනගාගත්තේ නැති විපාකයක්ද විඳිනව කරන්න දෙයක් නැහැ. ඒක තමයි ඇත්ත වෙලා තියෙන්නේ. ඉතින් අර පරණ පුරුදු විදිහේ තිබුණු ගුණයන් එකතු කරගත්තනම් මට මතක් වුණේ ඒක අර ඔබහන් සිහිපත් කරනකොට අද ආච්චි අම්මණ එහෙම දුමේ යම් දේවල් වේලුවා. අපකෝසේ වෙන තිබ්බා. අර වහන්ස් කිව්වාගේ උදේම රැ වෙනකම් එක දිගට වුන් වැඩ කළා. හරි නිරෝගීමත්ව ජීවිතේ මුක්ති විඳි. සහ අපසට හැරලා බලනකොට හරි සතුටක් දෙන්නේ. මම දකින්න ඔබ වහන්සේ දුන දේ ඔබ වහන්සේ ඒක සීපත් කරනවා හරි රසයක් විඳින ජීවිතේ. ඉතින් මේක ආත්ම තෘප්තියට. ඒ වගේම අර අපි ස්ට්‍රෙස් එක කියනවා, මානසික පීඩනය කියනවා, ඒ වගේ සියලු දේවල් වලටත් ඔබ සැනසීමක්. ඉතින් අපි මේක නැවත ප්‍රගුණ කරන්න අපිට බැරිද? නැවත අපිට මේ දෙසට යොමු වෙන්නට බැයිද? ඒක නිකන් උඩුගම්බලා පිනීමක් වගේද අපේ හැමදෙරේ? නැත්නම් අපිට ඇත්තටම මේ පැත්තට යන්න පුළුවන් කමක් තිබෙනවද? ඇත්තෙන්ම අපි තුල මම හිතනවා පුරාණ ආකල්ප යලි පුබදුවා ගැනීම තමයි වැදගත් වෙන පළවෙනි කාරණා. දැන් අපි අම්මා කෙනෙක්ගේ උදාහරණයක් ගත්තොත් අපේ අම්මලාගේ ආච්චිලාගේ අපේ අක්කලාගේ නියපොතු තිබුණේ නැහැ. ඒ ඔක්කොම වළං හෝරනකොට ඊරි ගගේ. එහෙමයි. හැමලෑ මේකේ අගට උට්ට කළු පාට වෙලා තිබුණේ. හැම නියපොතක නියපොතු වල තිබුණේ. ඒ කියන්නේ යම් හරි ඇඟිලි ක්‍රියාත්මක කරපු කෙනෙක්. එයාට මේ ඇඟිලි අතේ ඉරිය කියලා බේත් ගන්න උනේ නැහැ. එහෙමයි. එතකොට පන්සලට ආවම ශාලාවේ මැද වාඩි වෙන්නේ අපේ ආච්චි අම්මා. සීයා. ඒත් වෙන්න ඕන උනේ නැහැ. පැය ගන්නක් වුණත් බද්ද පරියන්ගෙන් අර්ධ පරියන්ගෙන් ඉන්න පුළුවන්කම තිබුණා. අද අපි අගය කරන්නේ අපේ ආකල්ප කොච්චර වෙනස් වෙලාද කියනවා නම් කොල් දෙක රතු කරපු අතේ පය ඇඟිලි වල පාට ගාපු මොණි පියරෝ උලා ඇඟේ සෙන් සෝදාම් ඉහළ පුටෝරු මොවාඩි වෙලා ඉන්න බිමේද ගන්න බැරි පදක මිනිස්සු මදින්ද බැරි මිනිස්සු තමයි අපි නෝණ කියලා කියන්නේ. එයාට උපතකම්ම කියන්නේ කැමතිත් නෑ නෝණ උපාදකම්ම කියනවා. උපාසක නෝණ උපාදක නෝණ. එතකොට අපේ පරණ අම්මලා එයා දෙනු පාරගමේ කොහමද දැන් පන්සලට ගිහලා දොරට තට්ටු කරලා කවුද අපේ ආදරනේ මේ කමල උපාදක අම්මා. එයත් කියන්නේ එයා උපාසක අම්මා. එයා එයාගේ ගෞරවය එයා ආරක්ෂා කරගන්න. එතකොට අපේ පරණ අම්මලාගේ තියෙන ගති ගුණ පුළුවන් උපරිම ප්‍රමාණය උරු වෙන්න පුරුදු වෙන්න තමන්න මොන පහසුකම් කොච්චර සලින් නුඹලා තිබ්බත් අපි බෙහෙතකින් රෝග සුවපත් කරගන්නට වඩා අර කිව කායික අභ්‍යාස ගේතුවේ ටිකෙන් ටික කෙනෙකුට කාට හරි කියලා කෝරුමිටියක් හදාගන්න බැරි කමක් නැහැ. ඉතල පැත්තක තියලා කෝරුමිටියෙන් සතියකට එක සැරයක් වෙනසකටත් එක්ක නේද? වෙනසකටත් එක්ක අභ්‍යාසයටත් එක්ක ඉලපත කියන එක දැන් දන්නේ නැහැ. ඉලපත කියන්නේ මොකක්ද කියලා මොකක්ද ඉලපත කියන්නේ කියලා නෑ. හරිද? ඉලපතක් ගෙදරක තියෙනවා නම් උඩට නැමිලා ඇඳාසට දාලා පොඩු පිට අතට දාලා ඉලපතෙන් අතු ගන්න පුළුවන් නම් මාසෙකට සැරයක් පරණ අපේ අම්මලාගේ තීත්‍ය කාය ජීව ගුණයට ඔබ කීමක විභවරපත් වෙනවා. එතන ඒව සියල්ල තරින් දෙපා. සියල්ල තරින් අපේ දේවල් අතහැරලා වෙනම දේවල් බාර ගන්න නේද? අපේ දේවල් ටිකක් දියුණු කරලා වෙනස් කරගන්න පුළුවන් යම් පිටුවක්. දැන් අපි හිතමු උදාහරණ පරි ආදාතර ලිපක් නෑ ගෙදරවල. ගෑස් එක තියෙන කිර පොඩි ගෑස් ලිප. ගෑස් ලිප බිමින් තියන උයන කියන දේවල් බිමින් තියාගෙන මාසෙකට එක සැරයක් බිමට පාත් වෙමින් නැගිටින්න කෑම වෙලක් හදන්න බලන්න. දෙව ගෑස් ප්‍රශ්නේ ඔවිසසල වින්දේ ගෑස් වලටම උරු වෙන වින්දානේ. දැන් ඒ මම හිතනවා මම ඒක ආගෙන ඉන්නකොට හැම ප්‍රවෘත්තියකදීම මටත් ඒක දවුවා. එහෙමයි.
මිනිස්සුන්ට පරණ වෙන්න බැරිද? පුළුවන්. එහෙම. අලුත් ක්‍රමයේ තුල එකට ඉඳ නැත්තම් කල්පනා කරලා ඉඳ හදා ගන්න පුළුවන්. දැන් බලන්න උදාහරණයක් වශයෙන් ගත්තාම දැන් කොල්ලතු බත් කඩේ තියෙනවා. මොකද ඇස්බෙස්ටොස් නැතුවද? ඒකවල වෙනම පහසු ගන්න නැතුවද? තියෙනවා. පරණ දේ තුල තියෙච්ච ගුණ සුවඳ දැන් මිනිස්සුන්ට දැනෙන්න පටන් ගන්නවා. එහෙම. AC එක දාලා ගේ ඇතුලේ ඉන්න මිනිස්සුන්ට ඉස්සර පිළිතුරු ලැටිස් ක්‍රමේ ඉස්සර පරණ දේවල් හදනකොට තිබුණා නැද විදුල කියන එක. එහෙමයි. ඒකේ ගහකොළින් දොර තිබුණා. මිනිස්සු දින වුණම් පොඩක් වදින් වටේට යනවා බල තිබුණා. එහෙමයි. ඉදී පිටිපස්සේ දොරවලින් ඇහුවම කාමරවල දොරවල් අරගෙන තිබුණා. මොකද අර කියන අර පිරිසුදු ඔක්සිජන් වායුව අර කාමර පුරා විහිදෙන හොඳට ගුණ වෙනවා. බලන්න ඒවා වෙනස් වුණා. ඒ ලැටිස් දාලේ ලෝණය කියලා වහලා විදි කළා ඒක කාලය. එහෙමයි. ආයේ මිනිස්සු පරණ කාලේට ඇවිල්ලා නැද්ද? අලුත් මොඩෙල් එක කියන හදනපත් දේවල් පරණ දේවල් කියලා. දැන් මොයි දැන් මේ කොරෝනා නිසා වෛද්‍යවරු කියන්නේ ගේ දොර වාතාශ්‍රයන විදිහට නියුරත කරලාම තියන්න කියලා. ඉතින් ඒ தත්ත්වය අපි විහිින් නැති කරගෙන AC තමයි ඕන. AC නැතුව මට ඉන්න බෑ කියලා දැන් ආපුතන. දැන් AC වල නැත්තම් මේ වායු සමීකරණයේ තිබෙන හානිදායක ස්වභාවය මේ රෝගීන්ට තනවනේ. දාන්න එපා කියලා කියවන්නේ. ඔව්. ඉතින් ස්වභාවික දේවල් වලට අභියෝග කරන්න ඒ අභියෝගෙන් අපි ජය ගන්නට ready අපි ළඟ වෙනවා. අපි විනාශ කරන්නේ පත්තර තියෙන ඒ නිසා. එහෙම නිසා. දැන් දැන් බලන්න AC වලට හුරු වුණා වාහනේ යනකොට. AC නැතුව මට නම් යන්න බෑ කියනවා. AC දාලා ගියොත් මේ රෝගය වපුර ගන්න කාරණාවක් උනානේ. මිනිසුන්ට ස්වභාවික හොනක වත්තර විසද යන්නේ ලරලා යන්න බැරි තරම් නැවෙන තිරනවා. මේ වාහනේ තියෙන අභ්‍යන්තරයෙන් දුවිලි ඇහිහරව මේක විශ්වාස කරන්නේ නැති. නමුත් ඒකේ ආදීනමය එක පැත්තකට වාහනේ ඇතුළත දුවිලි වලින් පරදන එක හැබැයි නමුත් අපි රෝගීන් බවට පත් වෙන තිර ප්‍රවණතාවය වාහනේ යනකොට හොඳ හුණං වදිනවා පාරද පැත්තේ. හොඳ වේගවත් සොරයක් කියලා දාන්නේ දිවිල යනවා. ඒ කොච්චර සෞඛ්‍ය සම්පන්නද කියලා. ඊයර මාත් එක්ක මගේ යාළුවෙක් ගියා පොඩි ගමන. ඒ ගියා අපි කාර් එක නෙමෙයි නැතම මොඩල් අපි නෙමෙයි මොඩ බයිසිකලෙ. එනකොට මේ යාළුවම කියනවා මේ මාරි ඉක්මනට ගියා නේද කියලා. සහ කාර් ගෙනන වෙලේ කොච්චර හුලක් වද්ද මත කියලා. ඉතින් මේ දෙකම ලැබුණා නේද? ඒ කියන්නේ ඉක්මනින් යන්නත් හැකියාවක් ලැබුණා. ඉතල පාපැදීනේ තිබ්බ බොහෝ වෙලාවට. ඒ පාපැදීන් අපි බොහෝ දේකවල් බොහෝ දුර ගමන් ගියා. අදහුරු ගන්න මොහොතේ හැම ඉන්ද්‍රියක්ම ක්‍රියාත්මකයි. ඒ බලලා තාත්තලා කුරු කෙටුවා. කොච්චර දේවල් කළාද? එතකොට බයිසිකලේ වැඩකට කුරුට ගියා වගේ. එහෙම බරට ගිහින් විශාල බරක් කොණි ගණන් පටවගෙන කරපු දේවල් පටවගෙන පොරට ගිහුණ ගණන්. එහෙම ඉතිහාසයක් තමයි අපිට තිබුණේ. ඉතින් ඒවා අපි අත්හරින්න හොඳ නැහැ. ඒවත් තබාගත යුතුයි. ඒ අපේ මේ වාහනයක් ගන්න එකට හෝ ගියක් දොරක් හදාගන්න එකට හෝ එරෙහිව කතා කරනවාට වඩා ඒවත් සම්මිශ්‍රණය කරලා අපිට ගොඩනගන්නට පුළුවන් නම් ඒක හරි වැදගත්. ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව පිළිබඳව අද දේශනාවේදී වැඩි වශයෙන්ම සාකච්ඡා කරපු නිසා දේශනා කරන්නට යෙදුණු නිසා අපි හඳුනන්නේ ධර්මය පිළිබඳ තර්ක කිරීම දෙපිළකට බෙදලා කමක් නැතිනේ. මේ මොකද තර්කයකින් හොඳ දෙයක් මතු කරගන්න පුළුවන් කියලා අපි සමාජයේ තියෙන යම් ක්‍රමවේදයක්. මේක ධර්මයට යොදා ගැනීම කමක් නැද්ද? මොකද අපි දකිනවා Facebook එහෙම සමාජ මාධ්‍ය තුල ධර්මයට යම් මාතෘකාවක් සපේනවා දෙපැත්තක ඉඳලා තර්ක කරගන්න. මේ ඕකෙ මෙහෙමයි ඕකෙ මෙහෙමයි කියලා. එතකොට බුදුබණ තියෙන්නේ තර්ක කරන්නද? බුදු දේශනාවේ තර්ක කළ යුතු දෙයක් තිබෙනවද? භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ පිළිබඳව විවාද කිරීම තර්ක කිරීම පිළිබඳව ඉදිරිපත් කරන වචනේ ඒ ආකාරයෙන් බුද්ධෝත් ඒක තියෙන කාරණා සූත්‍රේ. මතක්ක හේතු. තර්ක යම ප්‍රමාණ කොට ගන්න එපා. ඒකින් කියන්නේ තර්ක කරන්න එපා කියලා නෙමෙයි. තර්ක කරන්න. හැබැයි තර්කයෙන්ම ප්‍රමාණ කොට ගන්න එපා. පෙරදහම සමග ගල්පාගෙන තීරණයකට එන්න. ඊළඟට තථාගත ධර්මයේ අඳුනන තව වචනයක් තමයි අතක්කවතරයි කියන එක. තර්කයට බඳුන් කරලා වටහා ගන්න අවබෝධ කර ගන්න ප්‍රත්‍යක්ෂ කර ගන්න බෑ කියන එක. දැන් අතනදී මා තක්ක හේතු කියන තැන තර්කය ප්‍රමාණ කොට ගන්න එපා කියනවනේ. එතකොට තර්ක කරලා එන තීන්දුව එහෙම නැත්නම් ඒ තීන්දුව අපි පෙරදහම සමග ගලපන්න ඕන. පෙරදහම සමග ගලපනවා කියන්නේ පෙරදහමට අනුකූලද කියලා බලන එක. පෙරදහම තුරට නව අර්ථකථන නොදී පෙළදහමට නව අර්ථකථන නොදී අටුවාවට ගිහින් බලන්න ඕනේ තීකාවට ගිහින් බලන්න ඕනේ ඒක එක්කන අටුවාවත් තීකාවත් මේක බුද්ධ ඝෝෂාන්තරම බුද්ධ ඝෝෂාන්තරම මෙහෙම කෙනෙක් ඒ නිසා මේ අර්ථකථනේ පිළිගන්න බෑ මේක තමයි ඒක අර්ථකථනේ කියන්නේ කියන එක ඇත්තයි කියලා එහෙම නමුත් අපට යම් කිසි නිගමනකට ලැබෙන්න දැනට තියෙන ප්‍රධාන මූල සාධක ටික ඔය ටිකද ඒ සමග ගලපලා කිසි කෙනෙකුගේ පෞද්ගලික අදහස් මේකට එකතු කරගන්න නැතුව තර්ක කරලා නිගමනයකට පහුදායි. ප්‍රමාණ කොට ගන්න එක
පගුල එයා තර්ක කළා එයා කියාපු එකම හරි. ඔයාලට ඒක කොච්චරද කියනවනම් මම සමුණු කරු කිව්වා. ඊළඟට කොහොමද ත්‍රිපිටකය කියනවනම් ත්‍රිපිටකයේ තියෙන දේ සමහර වෙලාවට අපි අවබෝධ කරගන්න එක නැගේ තියෙන ආකල්ප මේකට ගිහින් ව්‍යාකූල වෙන්න පුළුවන්. මා පිටක සම්පදාගේ කරු 10ක්ම කියනවනේ. මා දිට්ඨි නිද්ධානක් කත්‍ය. මගේ දෘෂ්ටිය මම නම් හිතන්නේ මෙහෙමයි. මම හිතනවා කියන්න ඕන නම් බාබිතුන හදේ ධර්ම කියන්න ඕනේ නැහැ. ඒක වෙනම අවස්ථාවක් තියෙනවා. ඒ නිසා බොහොම සිහි කල්පනාවෙන් තමයි දෙපක්ෂය විවාද කරනවා නරක නැහැ. ඔව් අවශ්‍යයි. මොකද තනි එක්කෙනෙකුගේ ආකල්පය දිනනවාට වඩා දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් නිත්‍යවි අධිරාජ්‍ය ගැන කල්පනා කළොත් බාබිතුන හදේ මහා පරිපූර්ණ සූත්‍රයේ හතේ කරුණු ගණනාවකුත් හයේ එක කොටහදේකුත් දේශනා කරනවා. වික්ෂුන්ගේ අපරිහානීය කාරණා එහෙමයි. ඒ අතර පැනවුණී කියන බලගීම. පැනවුණී කඩ නොගිරීම. නොපෙනුණීති පැනවීම. ආ කියන්නේ පරමේව කඩ කරන්නේ අලුත්ය පනවන. අලුත්ය පනව අභිනෝණීති පනවන්නේ. පරණීති කඩනකොට ආරක්ෂා කරනවා. ආ. එතකොට ඒ තුල අපිට පැහැදිලිව මේක වැදගත්දේ මොකද්ද? පෞද්ගලික මතයකට ඉඳ තියාගන්න එපා. කණ්ඩායම් මතවලට ඉඳ තියාගන්න එපා. දැන් උදාහරණයක් වශයෙන් අපිට රාත්‍රි රටදියා බලව මේ වෙනකොට මේ රටේ පාර්ලිමේන්තුව දිහා බලවම කණ්ඩායම් වශයෙන් මත හදාගන්න කියලා. ඒ මොකද තමන්ගේ පෞද්ගලික වාසිය තමන් දෙවිල තියෙන ලාභ ලෝභ තමන් දෙවිල තියෙන තානාන්තර අහිමි වෙනවා කියන ඒ කෙනෙක් යම් විදි අදහසක් ගොඩනගුවාද ඒ අදහසම තමයි අනිත් අය දරන්නේ. සමහරු මේ අපේ රටේ හරිය අපූර්ව දෙයක් දකින්නවා අපි. ඔව්. විපක්ෂයේ හෝ බලයේ නැති කල හොඳ අදහස් තියෙනවා. හොඳ යෝජනා තියෙනවා. හොඳ සංවර්ධන ව්‍යාපෘතිම් තියෙනවා. බලයට ආවට පස්සේ ඔය ඔක්කොම අමතක වෙලා යනවානේ. ඔව්. එකෙන විපක්ෂයේ ඉතිරි තමයි මතක් වෙන්නේ. ඔව් දැන් ඒකනේ අනුපක්ෂේ නැහන්නේ විපක්ෂයට ඔහෙලාට ඒ කාලේ තිබුණ නැද්ද මේ තරස් ප්‍රක්‍රියාත්මක කරන්නේ? ඒකට කට උතර නැහැ. එතකොට මොකක්ද අනුද කියන්නේ? අපට බැරි වෙච්ච නිසා තමයි ඔහෙලාට මේ ක්‍රියාත්මක කරන්න කියන්නේ. ඒ වගේ නිකන් මේ පොඩි ළමයි ඉන්නේ. ඩක්කමාරුගමයි වගේ තමයි ඉන්නේ. මේ මම මේ බොරඳ මන්දකදින බොරඳ විවාද ඉදිරිපත් කරන තරක් මට පෙන්නන්නේ කියලා කිව්වොත් මම කියන්නේ පාර්ලිමේන්තුව. එනොත් ලංකාවේ පාර්ලිමේන්තුව. ඒ තරම්ම බොරඳයි මේ කතා කරන වචන. නැද්ද හිතනවා අහගෙන ඉන්න මේ මේගොල්ලෝ නිකන් වැස්සකට ඉස්කෝලේ ගිහින් නැද්ද කියලා හිතේ. ඒ කියන්නේ අපිට රටකට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය වන්නේ මෙන්න මේ වගේ තත්ත්වයන් තුළ යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන එක අඛණ්ඩව දිගටම කරගෙන යන්නට ඕන. එහෙම නැතුව එන පක්ෂයේද ආණ්ඩුවද අපි දැන් කරන්නේ වෙන එකක් අරගෙන නැහැ කියලා අයින් කරනවට වඩා ජාතික ප්‍රතිපත්ති සැකසීම ඒවා ක්‍රියාත්මක වීම තමයි මේ රටක දියුණුවකට හේතු වෙන අපි ධර්මයේ සම්බන්ධව සාකච්ඡා කළේ මේ ධර්මීය සාකච්ඡා කිරීම දේශනා කිරීම තුළ අවධානය යොමු කළ යුතු කාරණාවන් පිළිබඳව උදාහරණයක් වශයෙන් අත්‍යවම සමත්කත්ත රටවාසීන් ගන්නත් දැන් බලන්න ආකච්ඡා කිරීම සමගිව සාකච්ඡා කිරීම සමගිව එකතු වීම සමගිව සම්මුතියෙන් දරමින් සමගිව විදිර යාම තත්ත පරිහරණය කාරණාවල වැදගත්. ඒ කියන්නේ එතෙන්දී මගේ අදහස එහෙමයි ආඳුරේ කියලාට වඩා ඒක ඉස්සර බණහන් කොට මේ ඒ බණහන ශ්‍රාවකයන්ගේ හිතේ ඒ ආඳුරෝනේ ඒ ආඳුරෝනේ දැන් ඒකත් ඒ කියනවා දැන් ඊට අදෝන් එහෙම නෙවෙයි ආඳුරෝනේ කියලා ඒක වහන් දානකේ ඉරියක් නේ. දැන් උදාහරණයක් වශයෙන් අර භෞතික පොතක තියෙනවා මේ එක්තරා විසුනන්ද නම දැන් පාංශුකූලෙකට ගිහිල්ලා මේ ඒ මැරිච් එකණගේ ගුණ කියන්න යනවා පිටිපස්සෙන් ගෙනෙන්න ගිහිත්තා නැගිලක ඔය ඔබහන්ති කෙනෙක් කරා නෙවෙයි ඔය ඔබහන්ති කෙනෙක් කරා ජීවිතේකින් ආයි මුකුත් බලන්න ඕන නෑ නෙවෙයි නේද ඔය ඔබහන්ති කෙනෙක් මරලා ඉන්නේ කියලා එයා දැන් යන්නේ කියලා ඒක තමයි ඇත්ත. ඒක තමයි ඇත්ත. කියන්නේ දැන් ඒක උදේ ඉඳි බුද්ධිමත් නේද අපි කියන්නේ මේ කී 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 නෑ ඔය ඔය ඔබහන්ති කෙනෙක් කරා නෙවෙයි කියලා යන්නේ කියලා අම්මලාට ගැටලුවකුත් නෑ ඉතින් එයා ඉන්නවා තාම. ඒ වගේ තමයි කොහොමද දැන් මේ හැම දෙයක් එක්කම අපි අපේ මේ ධර්මයත් එක්ක තියෙන සම්බන්ධතාවයේ ගිලිහෙන්නට දෙන්න හොඳ නැහැ. ඒක දැක ගැනීම නැත්නම් සමහර මේක විහිළුවකට ගන්නවා අපි ආවද සමහර ධර්මයේම විහිළුවකට ගන්න අවස්ථාවක් තිබෙනවා. අපිට එහෙම මම දැක්ක මේ ඊයේ පෙර දවසක දාවිනම් ඔය පිරිත් සම්බන්ධව ගාථා සම්බන්ධව පසුකාලීන දැන් ඔය මල් පූජා කිරීමේ ගාථාව පසුකාලීන එකද ලැබීම ධර්මයේ සම්බන්ධයව නෙමෙයි. එනේ කියලා දීප වචන සහ ජයපිරිත් ආදී කොටගත්තු පිරිත් පසු එක තුන දේවල් ඔය වචනාකමක් නැහැ. ස්වාමීන් වහන්සේ නමක් සිහිපත් කළ තිබුණේ ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය තුළ දී ප්‍රසිද්ධී. ඉතින් ඇත්තටම එතකොට බෞද්ධයෝ හරි අසරණ වෙනවා එනම් මේවා වැඩන්නේ. සමහර මේ මතයට එල්බගින ඔව් උන්වහන්සේ කියන හරියට හරි තර්කානුකූලයි. ඉතින් මේවා පෞකාලීන එකතු බුද්ධ දේශනා නෙමෙයි බුදුහාමුදුරන් මුින්නේ එහෙම දේශනා කරලා නැහැ. ඒ නිසා ඕනේ නැහැ.
අපේ සම්ප්‍රදාය වශයෙන් පුරුදුලා තිබෙනවා මල් පූජා කරලා ඒකේ අනිත්‍ය ස්වභාවය දකින්නට කොහොමස්කි වගේ එක භාවනාවක් කරගත්තු පිරිසුත් ඉන්නවා. අනිත් පැත්තෙන් සහ ජය පිරිත ආදී කොටගත්තු පසු කාලණික තුන පිරිත් දේශනාය සිහිපත් කරන පිරිත් සූත්‍ර දේශනා වලින් ආශිර්වාද වෙන පිරිසුත් ඉන්නවා. ඇත්තට බෞද්ධයෝ මේ වගේ අසන්නතාවයකදී ඊට මුහුණ දීත්තේ කොහොමද? අපි මොකක්ද දේව පරණේව ප්‍රතික්ෂේප කළ යුතුද? බුද්ධ දේශනාවක් නොවනවා නම් මේ තුල ගුණයක් නැතිද? අපි හඳුනන බොහෝ වික්ෂුන් වහන්සේ නමක් ඉදිරියේ මේ දකින්නේ කොහොමද? යම් කිසි වික්ෂුවක් ශ්‍රද්ධාව ජනනය කොටගෙන කරන ක්‍රියාවන් විවේචනය කරනවා කියන්නේම ඒ භික්ෂුවගේ එක්ක මානසික රෝගී තත්ත්වයක්. එහෙම නැත්නම් ඒ භික්ෂුව ශාසනය විනාශ කරන්න පුළුවන් වෙන්නේ ශාසනයේ තියෙන මූලික අරපද්ධතියින් ටික විනාශ කරගෙන ගියා. කෞද්ද හෝ බිලය හෝ බලය හෝ ධනය හෝ දේවල් ලබාද යම් යම් වරප්‍රසාද නිසා එබඳු ආකල්ප හෙමින් හෙමින් ගොඩනගමින් විනය වර්ධනයයි කියලා කියන කණ්ඩායමට අයිති අදහස් ඉදිරිපත් කරන ගිහිපෙවිතෝ ඉන්නවා. ඒ අය මේ කරන්නේ ශාසනය විනාශ කිරීමේ වෑයමේ කාංගයක් මිස මේක ඇත්තක් නෙමෙයි. මේ ටික තේරුම් ගන්න පුළුවන් නම් යම් කිසි බෞද්ධයෙකුට කියන්න ගෙදේ කිව්ව තහන දීපුතේ හේතු ඉන්නේ. දැන් ඒක එහෙම කිව්වට මේක කියන්නේ මෙන්න මේ ලාභ ප්‍රයෝජනය මෙයාට පසුබිමින් ලැබෙනවා. එහෙමයි. මෙයාගේ ආකල්පය මේකයි. මෙයා කියන එක නිසා අපි ආගෙන ඉන්නවා. පිළිගන්න නැතුව හිටියත් එච්චරයි. ඒක තමයි මේ. එතකොට පිළිගන්න නම් මල් පූජා කිරීම ගාතාව උදාහරණයක් ගනිමුකෝ. එතකොට ජය පිළිතම උදාහරණයක් පිළිගැනීම තුල අපට මොන වගේ දේවල්ද ලබන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒවේ ගුණයක් තිබෙනවද? සත්‍ය වශයෙන්ම තියෙනවා. දැන් මේ උදාහරණයක් වශයෙන් පූජේ විඹුත්තං කුසුමේ නේන පුඤ්ඤේන මේ තේන ලබාවි මොකක්. නිවන් දකින්න මේක සමත භාවනාවක් නෙවෙයි දැයි මල් පූජා කරනකම මම මෙනෙහි කරනවා. පොප්පා මිලා යති යතා ඉදම්මේ. මේ මල් යම් ආකාරයකට පරලලා යනවාද? පසු කාලිනේ බුදුනාත් ඉතින් රහතන් වහන්සේලාගේ අනුදැනුම මතුන් වහන්සේලාගේ මඟ පෙන්වීම මත ඒක තුණු දේවල් මේ. ඇත්තටම ඒක බුද්ධ වාචිත නෙවෙයි කියලා කියන්නේ බෑ. මොකද හේතුව? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පාරමී පුරාගෙන බෝධිසත්ව ගමන එන අනන්ත වාරවල මල් පූජාව අප්‍රමාණව කරලා තියෙනවා. එහෙමයි. බුදුරජාණන් වහන්සේට පසේ බුදුරණ මහරහතන් වහන්සේට මල් පූජා කරපු කෙනෙක් මගේ බෝධිසත්ව වහන්සේ. ඒ නිසා උන්වහන්සේ අධ්‍යක්ීම තුල පිටරාමයි. තමන්නාගේ ක්‍රියාත්මක කරනමයි. සමහර තැන්ක වලට සයරදුන් වහන්සේලාට මට මතකයි කාශ්‍යප බුදුහාමුදුරුවන් ගැන කතා කරනවා. කාශ්‍යප බුදුහාමුදුරුවන් මේගේ ආධානයේ නිද්ද වෙලා ඒ ආධාන පූජා භූමියේ තුන් මාසයක් බෑරි වෙනතුරු සුවඳ දුම් අරලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේලා නැති කාලවල වැලි වලින් චෛත්‍ය හදලා වන්දනා කරලා අස අපමණ පින්දස් කරගත්තා කියලා. අනද බෝධීන් වහන්සේ රෝපණය කිරීම පිළිබඳ බුද්ධ මුහින්මයි දේශනා කරන්නට යෙදුනේ තමන් වහන්සේ නැති විට පූජා කරන්නට. එහෙම දේශනා වෙන්නේ නැහැ නේද? ඉතින් මේ කාරණා කෙරෙහි සැලකිලිමත් වෙන්න අපට තව බොහෝ දේවල් කතා කරන්නට අනුශාසනා ලබන්නට උවමනාව තිබුණා. කාලය පොඩ්ඩක් හරස් වෙලා තිබෙනවා. අපි අද දවසේ සාකච්ඡාවෙන් මෙතෙන් පාමුලෙන් සමු ගන්නට සූදානම් වෙන මොහොතේ සුපුරුදු විදියටම මේ පොණි භූමියේ සිදු වෙන කටයුතු වලට විවිධාකාරයෙන් දායක වන පින්නතුන් ඉන්නවා. යතර විශේෂයෙන්ම මේ කාලය තුල කොතරම් අපහසුතා තිබුණත් කොතරම් බාධක තිබුණත් ඒ සියලු දේවල් එක්ක අපි ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් කළ යුතු යුතුකම් වගකීම් අපි සිදු කළ යුතුයි. ඒ තුලින් අපිට අප්‍රමාණ කුසලයක් රැස් වෙනවා. සහසි උපසේන උපස්ථාන කරන්න ලැබෙන අවස්ථාවක් මේ වස්සාන කාලේ. එහෙම ඉඳාගෙන මේ භූමියට ඒක රාශි විසිටන බොහෝ කිසක් ඉන්නම් එයා වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කරන්නට මේ වැඩසටහන අවසානයේදී අපේ ස්වාමීන් වහන්සේ කාලය වෙන් කරලා තිබෙන්නේ. අපි හැමෝමනේ මේ සන්දාවස්ථාව උදා කරගනිමු. වාසනාවන්ත ධර්මකාමී පුණ්‍යකාමී පින්වත්නි, සාසනේ මූල ආධාරය වන සිව්පසලාභය පින්වත් ඔබ මේ සාසනේ නිබඳව පිරින මන්ට අප කැපවි විවිධ අරමුණු හිතේ තැන්පත් කරගෙන තියෙනවා. විශේෂයෙන් මේ කාලයේ සාසනයට කරන යම් කිසි පූජාවක් ඇද්දී සියල්ලම මහත්තාලි සංසයි දුබ්බික්කේ දානන්දේති කියලා භාග්‍යතුන්ව ආදරණ. මේ කාලේ දුර්භික්ෂ කාලයක දෙන දානයක් හැටියට ජමක් යම් කිසි කැපවීමක් යම් කිසි දානයක් උපකාරවත් වෙන්නට සාසනයට පූජා කරනවාද ඒ මහත්ඵලයි. අද එබඳු මහත්ඵල ආනිසංස ගැනදින පින්කම් සිද්ධ කරන්න මම අර මේ දෙවනි පැයේ ආරම්භයේදී සිහිපත් කළා වගේ අපේ වර්ණ පුතා සිහිපත් කළාත් වගේ නිවෙස්සර අත් දවසේ තුන් මාසේ පින්කම් කරගන්න ඉඩකඩක් නැහැ. අද දවසේ මුල්ම පුණ්‍ය අනුමෝදනාව තුන් මාසේ ප්‍රාප්ති දානමේ පින්කමක් වශයෙන් කරන පුණ්‍ය අනුමෝදනාවක්.
උඩුගම්පල ජම්බුවත්තේ අස්කිරිවර පොළ අංක 205 නිවසේ ඉලා දෙන නන්දා ඩයස් බණ්ඩාර මහත්මිය රුපියල් 37ක බලපණක් පිළිගන්වලා 6 වෙනි මාසේ 24 වෙනිදා භාවයට පත් වුණු හේමතංග කටුවාවල ආදරණීය සුවා පුරුෂයන්ගේ සැප්තැම්බර් මාසේ 24 වෙනිදාට යෙදුණු තුන් මාසේ ප්‍රාප්ති දානමය පින්කම සිහිපත් කරමින් මේ පූජාව සිද්ධ කරන්නේ මටත් ආශිර්වාද කරමින් වගේම තවත් අභාවයට පත් වන එළාරේ සප්පුහාමි පියාණන් දීලාවති දයසූරිය මෑණියන් සුසිරු ඥාතීන් පින් අනුමෝදන් කරමින් හේමතංග මහත්මයා අසනීපව අවස්ථා සිදුදා උපකාර කර හැමත ආශිර්වාද කරන බලාපොරොත්තු වන තුවායි ඒ පින්වත් මාතාව මේ උතුම් පරිත්‍යාගය සිද්ධ කරන්නේ වගේම ඩබ්ලිව්ඩී සෝමාවති මහත්මයා අංක 304 නිවන් දව දයාල සිතුකල් 50000ක බලපණ යදමින් අරුණසිරි ප්‍රියදර්ශන එකම පුතා හා ඩබ්ලිව්ඩී සෝමාවති පින්වත් මහත්මියයි ඒ සඳහා දායකත්වය දරන්නේ සැප්තැම්බර් මාසේ 25 වෙනිදින් වර්ෂ දෙකක් පෙර පින්කම මූලික කරගෙන ජී දයාරත් මහත්මයාට නොරිස් පෙරේරා පියානන්ද එනිසහාමි මෑණියන් ඇතුළු දෙපාර්ශ්වයේ මේ විනාතියට පින් අනුමෝදන් කිරීමත් බලාපොරොත්තු වෙනවා ඒ තමයි මූලික අරමුණ මා ඇතුළු සියලු දෙනාටම සෙත් අදිෂ්ඨාන කිරීමක් අපේක්ෂා කරලා තියෙනවා ඒ සියලු ප්‍රාර්ථනා සම්බන්ධ වෙන්න සෝමාවති මෑණියනේ අනුරසිරි ප්‍රියදර්ශන ආදරණීය පුත්‍රේ ඔබට ඒකාන්තයෙන් මේ ආශිර්වාදයක් වේවායි මමද ප්‍රාර්ථනා කරනවා වගේම රත්මලානේ මීඩියල් පාඩේ පලින්ති රංජනි රාමවික්‍රම මහත්මිය ඇගේ සොයුරු බඳුල රාමවික්‍රම දුවහා පුතාගේ දායකත්වය රුපියල් 22000ක බර කරක් සෑමල නිර්මාණයට කැපකොට තිබෙනවා මේකේ දෙමව්පියන් පින් අනුමෝදන් කරමින් දරුදෙනගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න ආශිර්වාද ලබා ගන්න බලාපොරොත්තු වෙනවා වගේම අපට සෙත් පිළිසේ පරිත්‍යාගයේ සිට තිබෙන පුණ්‍ය ඵලය වගේම ඩීකේ චන්ද්‍රිකා ප්‍රියාණී මහත්මිය අංක 25කින් ඒ ගලහිතියව ගණි මුඩු සිට රුපියල් 50000ක් සෑමල නිර්මාණය වෙනුවෙන් පූජා කර තිබෙනවා ප්‍රසාද් මනුෂාන් වීර තුංග ශ්‍රී ලංකා නාවික හමුදාව රජිත් සුපුන් නිරතුංග ශ්‍රී ලංකා යුද හමුදාව තුල සේවය කරන්නේ ආගමික පුතනෝ දෙදෙනාගේ ප්‍රථම වැකපෙන් තමයි මේ උතුම් බරපෑන සාසනයට පූජා කරන්නේ ඒ කුසල් බලයෙන් ඒ ආදරණීය දරු දෙදෙනාගේ ජීවිත ගමනේ සියලු ප්‍රාර්ථනා සමෘද්ධ වේවා සියලු ආරක්ෂා බල ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා පින්වත් මවක් වශයෙන් ඔබතුමීටත් සියලු ප්‍රාර්ථනා සමෘද්ධ වෙන්නට දරුවන් ප්‍රාර්ථනා කරනවා ගෙල ගීතා කුමාරී බටකොඩ පින්වත් මහත්මයා අංක 4 මහා අධිකරණයේ අසල ඇමරිකිටියේ සිට රුපියල් 43,500ක බරපණක් දරමින් කොළොන්නාව රෝහල පාඩේ විසූ විශ්වවිද්‍යාලක පවුල් සෞඛ්‍ය සේවිකා ඇස්ලින් හේමලතා බටකොඩ අම්මාගේ ආච්චි අම්මගේ සැප්තැම්බර් මාසේ 29 වෙනිදාට යෙදෙන 11 වන වර්ෂ පූර්ණයේ සිහිපත් කරමින් පින් පමුණුවන්නට බලාපොරොත්තු වෙනවා 95 වෙනිදී පසු වෙන පොන්චි මහත්මයා බටකොඩ කියන පිදුක් කරු විශ්වය ප්‍රාර්ථනා කරති වෙනවා වීම ආරම් ටිකිරි කුමාරි හාමි විශ්‍රාමික ගුරු මාතාව අංක 193 එල්ලක්කල බිනුවම් කොටසට රුපියල් 37ක බරපණක් සහ තව නොයෙක් ආකාර ප්‍රති උපකාර මේ පූජා භූමිය සිද්ධ කොට ඒතමෙන් යනිත වෙන කුසල ධර්මයේ අගෝස්තු 19 වෙනි දින ජන්මදින සමරු උපුලි හේරත්ගේ විතත් ජෝනි දාසේ වෙනි දින ජන්මදින සමරු සාක්කේ ඉන්දීවර පුතරා ක්ලිනිකෝගේ සුවය දීර්ඝාස ප්‍රාර්ථනා කර තිබෙනවා ටිකිරි කුමාරයා මේ පින්වත් මෑණියන් ඒ වගේම ජීවන්ත සත්කාරකයන් පුතනුරුන්ට දේනි විජේතුංග සීලවති මණිකේ ප්‍රේම කුමලතායලට පිළිතුරුගේ සුවය දීර්ඝාස ප්‍රාර්ථනා කර තිබෙනවා මියගේ මෑණියන් නොඩිංගිරි අම්මා පියා වූ හේරත් බණ්ඩා ස්වාම පුරුෂයන්ව ජීවිත හේරත්තරයි පින් අනුමෝදන් කිරීම බලාපොරොත්තු වෙනවා ඒ වගේම එච්.එම්. ප්‍රේමරත්න පින්වත් මහත්මයා බෝගාන්දී දුක්ඝයෙන් කුලියා පිටී රුපියල් 40,000ක බරපතල පූජා කරමින් කුලියා පිටී අමව ආරාමේ මෙත්තා පින්වත් කරුකටි සුමනේ මහන්සි පින්වන් සෝය ප්‍රාර්ථනා කරනවා අභාවයෙන් පත් විශ්‍රාමික විදුවල්පති අයිජී කරුණාරත් මහත්මයාට සේපාලි කුරුකු මහත්මියට ප්‍රේමාවති මණිකේ මහත්මියට ඇනෝරාව අනුරාවති මණියන් තහ පෞලිමිය කියන ආදී සමූහයට පින් අනුමෝදන් කිරීමෙන් බලාපොරොත්තු වෙත දෙකම සුජීවත් හැමත ආශිර්වාද කිරීම අපේක්ෂාවෙන් අද දවසේ මේ පුණ්‍ය අනුමෝදනාවන් සිත කරනවා හැම දිනාගේ සියලු ප්‍රාර්ථනා සිත වේවා හැමතෙම නිවන් පිණිස මේ පින්කම බුදු පාමුල උත්තම පාරමිතාවක්ම වේවා කියා අධිෂ්ඨාන කර සාදු 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 ආශිර්වාද ප්‍රාර්ථනාව පුණ්‍ය අනුමෝදනාව සමගින් අද මෙත් පාමුලෙන් සමුගන්න මොහොතේ විහාරස්ථානයේ දුලකතනංග සුපුරුදු විදිහම අපට සිහිපත් කරන්නන්න ඔබට පුළුවන් කතා කරලා ඒ කටයුතු වෙනුවෙන් විවිධ ආකාරයෙන් දායක වෙන්න එකතු වෙන්නට ඒ සඳහා 0.71 0.71 4 224 0.71 4 244 ඒ වගේම කාර්යාල අංකයෙන් 0.33 22 24 284 0.33 22 24
384 ඒ වගේම 07 බිඳුවයි 13 14 625 කාර්යාල අංකයත් ඒ සඳහා විස්තර තිබෙන වගේ සිහිපත් කරන ඔබට ඒ සඳහා ආරාධනා කරමි. අද වැඩසටහන වෙනුවෙන් වැඩම අවදාළ පූජනීය වන්දනී අපේ කැටවල හේමාලෝක නායක හඳුරන වහන්සේට නිරුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතුම් වූ ධර්ම අවබෝධයේ පිණිස මේ කුසල හේපේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනාවත් සමගින් නැවතත් රාත්‍රී 7ට සිවිතසපුලේ නමීමේ අපේක්ෂාවෙන් සමුගන්නවා. හැම දිනකටම තෙරුවන් සරණයි.